ඔයාලට ස්ක්‍රීන් එක පේනවද මගේ? ඔව් ස්ක්‍රීන් එක පේනවා. අපි මේකට යුස් කරනවා ඔගොල්ලෝ සෑම් සර්ව එක යුස් කරලා ඇති ද තියෙනවද නැත්තම් වෑම්ද මොනව හරි ඩියලප් කරන්න යස් කරලා තියෙන පොඩක් කතා කරන්න. තොට මේක ලේසි වාල්ට එන්ඩ්ද මේක වෙන්න ඕන ප්‍රජෙක්් එක කරගන්න පුළුවන් වෙන්න. තොට ප්‍රශ්නයක් තියෙනව නම් මේ කරගෙන යන වෙලායම අහන්න. මම සෑම්පෙක්ස් සෑම් එතොට අනෝෂිකා සහ නුවන්ගේ මොනවද යස් කරේ? මොකද යස් කළ නැහැ. මොකද යස් කරලා නැහැ. ඕකේ හරි. බෑම් සර්වර් එක යස් කළා. බෑම් සර්වර් ඉස්සලාම අපිට සෑම් වෑම් සර්වර් එකෙත් වෙන්නේ කොමිටින එක අපාචි MySQL ඔය දෙක තමයි අපිට ප්‍රධාන වශයෙන් රන් කරගන්න වෙන්නේ. හිතමතර අපිට කෝඩ් එක මැනේජ් කරගන්න අපි දවසක සෙෂන් එකක් කරනවා. ගිත් එක කොහොමද අපි යස් කරන්න කියලා. ඔට ගිත් එක යස් කරන්න ඔයගොල්ලෝ යස් කරලා තියෙනවද නැද්ද දන්නවද කොහොමද? කවුරුත් යස් කරලා තියෙනවද? නැසේක ඕකේ. කියන්නේ වර්ෂනින් කෝඩ් වර්ෂනින් නැත්තම් සෝස් වර්ෂන් කන්ට්‍රෝල් නැත්තම් අපේ ලියන කෝඩ් එක කොයි වෙලාවෙ හරි නැත්තම් ඔගොල්ලෝ ලියන කෝඩ් එක නැති වෙන්න පුළුවන්. නැත්තම් හාඩ් ඩිස්ක් එක මොන හරි වෙන්න පුළුවන්, ලැප්ටොප් එක නැති වෙන්න පුළුවන්, පෙන් එක නැති වෙන්න පුළුවන්, මොන හරි දෙයක් වුණොත් ඒත් එක්කම අත්‍යවශ්‍ය කෝඩ් එකක් ඩිලීට් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ පුළුවනි අපිට මේ SVN එකක් නැත්තම් මේ සෝස් මැනේජ්මන්ට් සිස්ටම් එකක් යොස් කරුව අපිට පුළුවන් හිස්ට්‍රී එකට ගිහිල්ල අපි වෙනස් කරපු දේ අය රිකව කරගන්න. පැහැදිලි? තෝට ඒ වගේ වර්ෂන් කන්ට්‍රෝල් එහෙකුත් අපි පොඩ්ඩක් මේ අයිත් කියන්න පුළුවන් දෙක. හරි කියන්නේ අපි වර්ෂන් කන්ට්‍රෝල් කියලා කියන්නේ අපි ඩිවලප් කරනකොට කියන කෝඩ් එකක්. දැන් අපි කෝඩ් එකක් ඩියලොප් කරගෙන යනවා. මෙතකොට මේ ඩියලොප් කරගෙන යනකොට ඔගොල්ලෝ මේකේ ඇඩ්වාන්ටේජස් ගොඩක් තියෙනවා. ඩිස්ට්‍රිබියුටඩ් එන්වයරන්මන්ට් එකක වැඩ කරනකොට, ඒ කියන්නේ ඩියලොපර්ස්ලා කීප දෙනෙක් අතර වැඩ කරනකොට මෙන්න මේ වර්ෂනින් කන්ට්‍රෝල් එක මාර විදිහට ගොඩක්ම වැදගත් වෙනවා. එකට හේතුව තමයි එකම ෆයිල් එක, يعني එක ප්‍රොජෙක්ට් එකේ ෆයිල්ස් ගොඩක් එක ඩියලොපර්ස්ලා වැඩ කරනවා. එතකොට මේ වැඩ කරන අතරතුර කව චෙක් එක්කෙනෙක් අරගෙන චේන්ජස් කරනවා ෆයිල් එක. එතකොට ඒ චේන්ජස්ම අනිත් එක්කෙනත් කරන්න ගියොත් කරලා කමිට් කරන්න ඕන. කියන්නේ චෙකින් කරගන්න ඕන, ඊට චෙක් අවුට් කරන්න ඕන. එතකොට කමිට් කරන්න ගියාට පස්සේ නිකන්ම අපි ෆයිල් දෙක දෙන්නෙක් එකම ෆයිල් එකේ දෙන්නෙක් දෙපැත්තේ ඉඳගෙන චේන්ජස් කරොත් එහෙම එක්කෙනෙකුට වෙනවා අර ලයින් බයි ලයින් කෝඩ්ස් එක බලලා මේක මර්ජ් කරා. එතකොට වර්ෂන් කන්ට්‍රෝල් සිස්ටම් එකක් යූස් කරනකොට අපිට පුළුවන් එක්කෙනෙක් ඩිවලොප් කරනවා නම් ඒ ෆයිල් එක ලොක් කරගෙන ඩිවලොප් කරලා චෙක් අවුට් කරලා රිලීස් කරන්න. ඊට පස්සේ පුළුවන් අනිත් එක්කෙනාට ඒ චේන්ජස් ටික අර ෆයිල් එකේ අප්ඩේට් කරන්න. ඒත් එක්කම පුළුවනි අපිට අපි මොන හරි කෝඩ් අපි වැදගත්ම කෝඩ් කැල්ලක් නැත්නම් අපි හිතනවා මේ වෙලාවේ මේක ඕනේ නැහැ කියලා ඒක මකලා දානවා. මකලා දාලා අපි වැඩ කරගෙන යනවා. එතකොට අපි කව ආයෙ මේ කෝඩ් එක වුණ වුණොත් එimhe අපිට බලා ගන්න විදිහක් නැහැ. ලියපු එක මතකත් නැහැ. අපිට කෝඩ් රියුස් කරන්න වෙනවා අපිට අනිවාර්යයෙන්ම. ෆ්‍රේම්වර්ක් එකක් අපි යූස් කරන්නත් මේ කෝඩ් රියුස් කරන්න ලේසි වෙන්න. වර්ෂන් කන්ට්‍රෝල් එකක් යූස් කරොත් අපිට පුළුවන් හිස්ටරි එකට ගිහිල්ලා චේන්ජස් ටික බලන්න පුළුවන්. එතකොට රිවර්ස් කරගන්න පුළුවන් අපි චේන්ජ් කරපු හරියට අන්ඩු කරනවා වගේ. ඒ වගේ හිස්ට්‍රි ලොග් එකක් තියෙනවා. එතකොට මේ ගිත් හරි ටෝටොයිස් හරි ස්වීන් එකක් අපි සෙටප් කරලා එකට මම එක දවසක
සෙෂන් එකක් කරන්නම්. ඒ කොහොමද අපි Git එක and tortoise SVN එක යූස් කරන්න කියන එක. ඊට පස්සේ අපි ඊට පස්සේ develop කරන්න ගන්න IDE එක ගත්තහම අපිට IDs ගොඩක් තියෙනවා. ඔගොල්ලෝ family ID එකක් තියෙනවා නම් ඒක යූස් කරන්න ප්‍රශ්නයක් නෑ. මං හිතන්නේ ඒක ඔගොල්ලෝ project proposal එකේ මොනවා හරි දාලා තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අපි කරන්නේ class එකේ කරන්නේ VS Code. VS Code තමයි අපි develop කරන්න use කරන්නේ. VS Code එක ගොඩක් plugins තියෙනවා. ඒවා ටික use කරන්න පුළුවන්. databases වලට PHP MyAdmin use කරන්න පුළුවන්. ඊට අමතරව MySQL Workbench එක දාගන්න පුළුවන්. ඒක Workbench through අපේ database එකට connect කරන්න පුළුවන්. right. ඊට පස්සේ අපි එහෙනම් අපි බලමු කොහොමද SAMP server එක setup කරගන්න කියලා. මොකද Google search කරන්න SAMP කියලා. Apache Friends website එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ operating system එකත් එක්ක කවුරු හරි Linux හරි Linux උඩ හරි Mac OS එකක් උඩ වැඩ කරනවාද? සසංග නුවන්ගි අනුෂිකාව තුන් දෙනාගෙන් අහන්න. Windows. Windows. ඔක්කොම Windows නේ? එහෙනම් මෙන්න මේ මේකේ මේ PHP version එක latest version එක දාගන්න. මම මේක download කරලා මම නම් මම install කරලා තියෙන මේ මේක run කරලා බලන්න. ලොකු මේකක් නැහැ. next කරගෙන යන්න තියෙන මේක download කරලා close කරනවා. මේක normal setup file එකක් එන්නේ. SAMP control panel එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට අප් කරගන්න බලා ගන්න පුළුවන් මේ විදිහට Apache MySQL. එතකොට මේ ෆයිල්සිලා මාකට් Tomcat කියලා තව සර්විසස් තියෙනවා. ෆයිල්සිලා තියෙන රිමෝට් සර්විස් රිමෝට් එතන FTP client කෙනෙක්. ඒ වගේ Tomcat කියන්නේ තව සර්වර් එකක් Apache ලාගේම. right අපිට අවශ්‍ය වෙන්නේ මේකෙදි මෙන්න මේ Apache and MySQL. Apache server එක මෙතනින් අපිට start කරන්න පුළුවනි. Apache server එක install start කරනකොට මෙතන green වෙන්න ඕන. ඒත් එක්කම මෙතන port එක මොකන්ද? port එක 80443 කියලා තව එකක් එනවා. ඊට පස්සේ මේ port 80 කියන්නේ service එක Apache server එක run වෙන port එක. ඊට පස්සේ MySQL අපි මේ විදිහට start කරගන්න පුළුවන්. උඩ අපේ database එක up වෙනවා. එතකොට MySQL port එක 33.6 කියන port එකේ database එක run වෙනවා. අපිට මේක check කරගන්න පුළුවන්. අපිට local host කියලා type කරාට පස්සේ මම මේක dashboard එක අයින් කරලා තියෙන සාමාන්‍ය මෙතෙන්ට අපිට මේ විදිහට index එක නැත්තම් dashboard එකක් එනවා. මේ dashboard එක welcome page එකක් එනවා. එතකොට මේ තියෙන්නේ මේක http localhost. එතකොට 80 port එක කියන්නේ 80 කියන්නේ browser එක. අපි 80 කියන port එක mention කරන්න අවශ්‍ය නැහැ. 80 කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මෙන්න මෙතන 80 කියලා ලියලා තියෙනවා. same. ඒක මෙන්න මේ port එක තමයි. මෙතන අපිට මේ 80 කියලා තියෙනවා. අපිට මේක අපිට වෙනස් කරගන්න පුළුවන්. මයික පස්සේ කියන්න මෙතන මේක තියෙනවා service root එක. අපිට මෙතන තියෙනවා listen 80 කියලා.
HTTPD configuration file එක මෙන්න මෙතනදී අපිට ඕනනම් 80 දුන්නොත් අපිට port එක 8080 වලට change කරගන්න පුළුවන්. එතකොට දැන් මේ විදිහට මම දැන් මේ කරොත් මේම restart කරන්න ඕන. එතකොට port එක run වෙන 8080 වල. එතකොට මේ විදිහට අපිට local host කියලා just මේ කරන්න බෑ, මෙහෙම එකක් නෑ කියලා කියන්නේ. එතකොට අපිට මෙතනින් port එක දෙන්න ඕන 8080 කියලා specially mention කරාට පස්සේ service එක run වෙනවා. මම මේක revise කරනවා 80 වලටම. MySQLත් ඒ විදිහම තමයි, port එකක් අපි workbench එක MySQL workbench එක use කරනකොට එහෙම MySQL port එක අහනවා. ඒකට 33.6 කියන default port එක තමයි use වෙන්නේ. එතකොට අපි Apache SAMP එක තියෙන මෙතන. එතකොට Apache වල admin ගියාට පස්සේ බ්‍රවස් අපාචි කියලා ගියාට පස්සේ configuration අපාචි ඉන්ස්ටෝල් වෙලා තියෙන ඩිරෙක්ටරි එක පෙන්වනවා. සෑම් සීවල සෑම් කියන ඩිරෙක්ටරි එක ඇතුළේ තමා මේ ටික තියෙන. එතකොට අපේ පබ්ලික් HTML ඔක්කොම ටික මේ වෑම්පල් වගේ, මේ වෑම්පල් නම් www root කියලා නේ තියෙන්නේ. එතකොට sample install කරාට පස්සේ sample වල තියෙන linux environment එක ඉතින් මේ හැදිලා තියෙන්නේ. ඒකේ තියෙනවා මේ htdocs කියලා folder එකක්. මේ folder එක ඇතුලේ තමයි අපේ development files නැත්නම් public html අපිට අපේ application එක deploy කරන්න. එතකොට අනිත් දේවල් ටික අපි අවශ්‍ය වෙලාවට මම කියන්න. එතකොට php files ටික මෙතන තියෙනවා. PHP installations එක ඒත් එක්ක ඊළඟට අපි environment එක setup කරගන්න ඊළඟට install කරගන්න ඕන VS Code කියන එක, Visual Studio Code. ඔත මේක අපි edit එක විදිහට use කරනවා. මේක download කරගන්න, download කරලා ඔයගොල්ලන්ගේ Windows version එක download කරගන්න. ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකක් විදිහට. පස්සේ මම මේක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ, මම මේක ඕපන් කරලා ගන්න. විෂුවල් ස්ටුඩියෝ කෝඩ් ඉන්ස්ටෝල් කරන්නට පස්සේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මෙතන අපි කියන්නේ සර් මේක නෝට්පෑඩ් ප්ලස් ප්ලස් වගේම පාවිච්චි කරන්න පුළුවන් එකක් නේද? නෝට්පෑඩ් ප්ලස් ප්ලස් වලට වැඩිය මේකේ යනෝ එක්ස්ටෙන්ෂන් ෆීචර්ස් වැඩි නේද? ෆීචර්ස් වැඩි. මේක ඇත්තටම මේක ඕනම ලැංග්වේජ් එක සපෝට් කරනවා. ඒ කියන්නේ ඕනම ලැංග්වේජ් එකකද දැන්ට ඉන්ඩස්ට්‍රි එකේ යූස් කරන්නේ ඩිවලොප්මන්ට් වලට ගොඩක් වෙලා ගොඩක් දුරට මේ විෂුවල්ස් VS කෝඩ් එක. මොකද හේතුව මේක අපිට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන් මේ එන්වයර්මන්ට් එක. මේක අපි PHP නම් ඩෙවලොප් කරන්නේ PHP. එතකොට අපි කියමුකෝ මේක අපි යූස් කරන්නේ කෝඩ් ඉග්නයිට් කියලා. මේ කෝඩ් ඉග්නයිට් වලටම ඉන්ටෙලිජන්ස් එකක් තියෙනවා. හරි. මේ වගේ ප්ලග්. එතකොට මේ කෝඩ් ඉග්නයිට් මේ ඉන්ටෙලිජන්ස් එක ඉන්ස්ටෝල් මේ ප්ලගින් එක නැත්තම් මේ එක්ස්ටෙන්ෂන් එක අපි මේකට ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ අපිට කෝඩ් සජෙස් කරලා දෙනවා. කෝඩ්ස් නැත්තම් අපි තියෙන ලයිබ්‍රරිස් රීඩ් කරලා එයා අපිට ලොකු සපෝට් එකක් තියෙනවා. දැන් අපිට නෝට්පෑඩ් ප්ලස් ප්ලස් වල තියෙන ලැංග්වේජ් එක සිලෙක්ට් කරන්න විතරයි. සිලෙක්ට් කරාට පස්සේ ෆොන්ට්ස් ටික නැත්තම් ෆීචර්ස් සෝරි මේ ක්ලාසස් ඇන් ෆන්ක්ෂන්ස් ටික
එතැන් කීවර්ස් ටික හයිලයි් කල නැත්තම් වෙන කලයකින් පෙන්නන එක විදරය කරන්නේ. කෝඩිග්නයිට සරි මේ වස් කෝඩ්ඩොල ඉට වැඩිය ලොකු සපෝට් එකක් තියෙනවා එනර්මන්ට එක. තොට අපි මේක ජාවලට පයිතන් වලට ඕනම ලැංවේජ් එකට අපිට මේ වස් කෝඩ් යස් කරන්න පුළුව මේවර් මේ මේ අයිඩ එක මේ හැම දෙකටම සූටබල් වෙන්න අපිට කන්ෆිග කරගන්න පුළුව එම කෝඩ් ඉක්නයිට යස් කර කියලා මම ටයිම්රට වස බාන්න මේකත් එක්කාපු එක්ස්ටේන්ස් ටික ස්ේන්ස් ඇවිල්ල තියෙනවා ගොඩා මේ දේවල් අපිට සමහර දේවල් හොඳ වෙන්න පුළුව සමහර හොඳන තිීව තියෙන පුළුවන් මේක අපිට බලල යස් කරලා බලන්න පුළුව මේක තමන්ට හොඳයිද මොකක්ද සූටවෙන්න කියලා තින් ඒ වගේ ලොට අපි CSS එඩිට කරන ගත්තට පස්ස මේ CSS වලටත් එක්ස්ටේෂන්ස් ගොඩක් තියෙන මේ බියටිෆී එතකොට මේ ඉන්ටෙල් සෙන්ස ඉන්ටසන්ස් ොට CSS එකක් ලියනකොට වුණ මෙතර මේ පෙන්ලන්න මෙයා මේ වගේ අපිට සජෙස් කරලා දෙනවා ඩියලොප්න් ටයිම් එක අපේ අඩු වෙනවා ඇතෝට මේ සජෙස් කරලා දෙන්න නිකන්න මේ අපි යස් කරන CSS ලයිබ්‍රීස් යස් කර ඒ ලයිබ්‍රියෝල තියෙන ලාසස් ටික තමා මේ ලිස් කරන්න අපි දැම බෝ් අපි ඉස්සරහට වැඩ කරන ඇතෝට බලමු මේක තියෙන ඇඩවන්ටේජ් ඒත් එක්කම තම PHP ස්ටෝම් මේ වගේ තවයිඩ අයිඩස් තියෙනවා ඉතින් ඒවත් නරකනය හොඳ අපි දැනට අපිට මේ ඔටෝම යස් කරන්න පුළුවන් මේක හින්ද අපි මේ ප්‍රජෙක්්ක් කරන්න අපි වස් කෝඩ් ියස් කරන ඔගොල්ලොන්ට කැමති අයිඩහක් යස් කරන්න අයිඩ කිය නෙම ඇතරම ප්‍රශ්න තියෙන වැඩ ගැන වැඩ කරනකොට වැමටික් කරගෙන යන්න අයිඩ එක එම ලොකෝෂයක් නෑ සපෝට් එකක් තම තියන්නේ හැබැයි නෝට් පෑඩ් ලස් ලස් වගේ එකක් නම් රැකමන් කරන්න බෑ මොකද එක ගොඩක් ප්‍රමිටව් ලෙවල් එකේ තියෙන එක්ස් එඩිට එක හරි හරිස එතකොට අපි අපේ එන්වර්මන්ට් එක දී අපි සෑම්ප ඉන්ස්ටෝල් කරගත්තා කොට සෑම්ප එකේ PHP මයි ඇඩ්මින් රන්න නොද මයිස්කල් ටේටබේස් එක කරන්න නොද කියල බලන්න පුළුවනි මයි ඇඩ්මින් කියලා ටයිප් කරම අපිට පුළුවනි මයිස්කල් ඩටබේස එක ඇක්සස් කරන්න PHP මයි ඇඩ්මින් හර ඉතින් අපිට ඩේටබේස් ක්‍රේට් කරන්න පුළුවන් දැන් අනිවාර්යම ඩියලප්පන්ට එක පටන් ගන්න කලින් ඔගොල්ලොන්ගේ ER එක හදාගන්න කොහොමද ඩේටබේස් ටික මොඩල් වෙන්න කියනක ඩේටබේස් මොඩල් කරන එක අනිවාර්යම කරගන්න උකද ඩේටබේස් චේන් කරගන්න වනොත් එහෙම මැදදි ඇපලිකේෂන් ස්ට්‍රක්ෂය එක හෙම්පිටීම වෙනස්වෙන්න පුළුවන් එහින්ද හොඳමදේ ඉස්සල්ලාම UI පාට් එක නැත්තං යුස ඉන්ටෆේස් ටික ඔවුලන්ට මොනොහරි ටූල් හැකින් ටූල්ස් තියෙනවා ගොඩක් තියෙනවා එහම නැත ඔලුව නිකන් පොටෝශප් යස් කර හරිකමක්න පොටෝටයිපම් පාට කරන්න පොටෝටයිපම් පාට් කරන්න ඕන ඒත් එක්කම ලස්සන ඉන්ටෆේස් එකක් තියන්න ඕන ට්‍රක්ටව ඉන්ටෆේස් එකක් තියෙන ඕන පස් ඉම්ප්‍රේෂන් එක ඇතම ඔගොල්ලොගේ ඔන්ලයින් තොට වෙබ් ඇපලිකේෂන් එකක් තියෙන එකට ගට පස්සේ කූල් කලස් තියන්න ඕන ගොඩ මේ කලස් යස් කරන ගැන එකත් මම කියන්න කොහොමද කල යස් කරන්න කියලා ඔබලන් කල ට්‍රෑන්ගල් එකක් තියෙනවා එක හට ලස්සන්ට වෙන්න මේක තියෙනවා කැන්න කලවිල් එක ට මේ තියෙන්නේ මේ වෙබ්සයිට් එක අපිට මේ කලයක චේන් කල බාන්න පුළුව දැම ගියන්ට පස අපිට
මේ පේන විදිහට ෆීල් එක එන මේ වීල් එක කරකලා අපිට මේ චේන්ජ් කරගන්න පුළුවන් මේ මේ ටූ කල බයි කල කොහොමද යන්නේ කියන එක. ඒකට මේකේ අනිවාර්යයෙන්ම අපි ලොකු UI පැත්තට දෙන්න ඕන ලොකුම ඇටෙන්ෂන් එක කොහොමද අපි මේ UI එකක් හද UI ඩිසයින් කරනකොට මේ කලර්ස් කොහොමද යූස් කරගන්න කියන එක. කලර් කියන එක මේන් ඉතින්. ඊට පස්සේ මේකේ තියෙනවා කලර් කම්බිනේෂන්, කම්ප්ලිමෙන්ටරි, එතකොට මොනොක්‍රොමික්, මොනොක්‍රොමික් ද එතකොට කලර් කම්ප්ලිමෙන්ටරි දාමට පස්සේ මෙන්න මේ විදිහට අපිට මේ දෙකක් අපි එක කල එකක් එක්ක සිලෙක්ට් කරොත් ඒකත් එක්ක ඒ මැච් වෙන ඊළඟ කල එක මෙයා සජෙස් කරා. මොනොක්‍රොමික් දැම්මහට පස්සේ අපිට මේක කල එකක් ඒ කල එකත් එක්ක අපිට කොහොමද අනිත් එක සෙට් වෙන්න කියන එක මැච් වෙන්න කියන එක බලාගන්න පුළුවන්. කල ඇනලොගස් තෝට මේක ත්‍රී කලස් තුනක් යස් කරන්න පුළුවන්. මේ කල ෆැමිලි එකක් තියෙනවා කියන්නේ Google වල Google තියෙනවා Material Design කියලා. Material IO කියලා තියෙන්නේ ලොකුවට මේ ගැන ස්ටඩී නොකරත් මේ කලර්ස් ගැන පොඩ්ඩක් ඔගොල්ලෝ ඇටෙන්ෂන් එක දෙන්න ඔගොල්ලොන්ගේ ඉන්ටර්ෆේස් UI එක හදනකොට. මොකද සිස්ටම් එකක කොච්චර ෆන්ක්ෂන් ෆීචර්ස් තිබුණත් අපි ඒක ඉම්ප්‍රෙෂන් එක හොඳට තියෙනවා. ඒ කලර් කම්බිනේෂන්ස් ලස්සනට යන්න. එතකොට අපිට අපි කැමති කලර්ස් දාන්න බෑ. ක්ලයන්ට් කෙනෙක් හම්බුන තෝරගත්තට පස්සේ ඒ ක්ලයන්ගේ ලෝගෝ එකක් තියෙන පුළුවන්, කම්පැනි එකේ තීම් කලර් එකක් තියෙන පුළුවන්. එතකොට ඒ තීම් කලර් එකත් එක්ක අපේ මේ ප්‍රසන්ට් කරන සිස්ටම් එකේ කලර් එක සමහරට එය මැච් කරන්න කියයි. දැන් පබ්ලික් දැන් මෙතන ඉන්ටර්නල් වෙබ් ඇප්ලිකේෂන් එකක් සිස්ටම් එකක් ඉඳලා ලොකු විශයක් නෑ. එම පබ්ලික් වෙබ්සයිට් එකක් වගේ නැත්නම් ඔෆිෂියල් වෙබ්සයිට් එකක් වගේ ඩිවලොප් කරනකොට ඔයගොල්ලොන්ට අනිවාර්යයෙන්ම මේ කම්පැනි එකේ ලෝගෝ එකත් එක්ක තියෙන කලර්ස් ගැන කලර්ස් මැච් කරන්න ඕන වෙනවා. එන්නේ එතකොට අපිට පුළුවන් මෙන්න මේ මේ විදිහට අපිට බලන්න මේ කොහොමද මේ කලර් කරෙක්ෂන් එකක් කරගන්න කියන එක. කලර් ග්‍රේඩින්ග්ස් තියෙනවා. ඉතින් මේ මැටීරියල් ඩිසයින්ස් නැත්නම් මැටීරියල් අයෝ මේ වෙබ්සයිට් එක පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. බලලා කොහොමද මේ කලර්ස් අපි සිලෙක්ට් කරගන්නේ කියන එක. ඕකේ. VS Code ඉන්ස්ටෝල් කරා අපි, XAMPP ඉන්ස්ටෝල් කරා. ඊට පස්සේ අපි මේ ටිකේ මොන හරි ප්‍රශ්න තියෙනවද? කතා කරනවා නම් හොඳයි. කතා කරන්න ප්‍රශ්න එන්නේ නැහැ. මොකද මේ නොගොල්ලන්ට හොඳ අවුට්පුට් එකක් අවසානේ ඉන්නව නොගොල්ලන්ට වැඩ මේක ටික මෙහෙම වෙන්න ඕන. මේකෙනම් සර් දැනට කතා කරපිට නම් ප්‍රශ්නයක් නැහැ. අර මේ VS Code අර පොඩ්ඩක් යූස් කරන හැටි ඒ ටික තමයි පොඩ්ඩක් අපි අර තනියම කරලා පොඩ්ඩක් බලන්නත් ඕනේ. මේ ඒක ටික තමයි තියෙන්නේ. හොඳයි. රයිට්. ඊට පස්සේ අපි ෆ්‍රේම්වර්ක් එක යූස් කරන්නේ CodeIgniter කියන ෆ්‍රේම්වර්ක් එක. කෝඩිග්නයිට කියන PHP ෆ්‍රේම්වර්ක් එක තමා අපේ කෝ එක නැත්තම්
ෆ්‍රේම්වර්ක් එක විදිහට යොස් කරන්න. එතකොට මේ ෆ්‍රේම්වර්ක් එක උඩ ඉඳගෙන තමයි නැත්තම් මේ ෆ්‍රේම්වර්ක් එක යූස් කරලා තමයි අපි අපේ ඇප්ලිකේෂන් එක ඩිවලොප් කරන්න යන්න. එතකොට මේකේ තියෙනවා ඕඩිග්නයිට ෆ්‍රේම්වර්ක් එක වර්ෂන්ස් දෙකක් තියෙනවා, ඕඩිග්නයිට 3 4. මේ දෙකම තවම හොඳටම යස් කරන දෙකක්. හැබැයි මේ 3 4 කියන එක පොඩ්ඩක් එකිනෙකට වෙනස් විදිහට තමයි හැදිලා තියෙන්නේ. 3 එක මීට කලින් ආපු හොඳ ෆ්‍රේම්වර්ක් එකක්. ඒක තවමත් මේ මේ 3 යස් කරනවා. ඒත් එක්කම 4 එක ඊළඟ වර්ෂන් එක. මේ වර්ෂන් එක ටිකක් ඇත්තටම රීරිටන් ෆ්‍රේම්වර්ක් එකක්. ඒ කියන්නේ මේ 3 එකේ අප්ග්‍රේඩ් කරලා නෙමෙයි තියෙන්නේ, මේ 4 එක හැම්පිටින්ම ආයම අලුතෙන්ම ලියලා වගේ තියෙන. ඒ කියන්නේ ගොඩක් දේවල් වෙනස්. අපි කෝඩිග්නයිටර් 3 යූස් කරන්න පුළුවන්, 4 යූස් කරන්න පුළුවන්. අපි 4 යූස් කරමු මොකද එතකොට ඒක ලේටස්ට් ටෙක්නොලොජි ගින්ද. හැබැයි 3 එක ටිකක් ලේසි. ඔගොල්ලොන්ගේ මොකද කෝඩිග්නයිට 4 යස් කරනවා කියන ඔගොල්ලොන්ට තව ටිකක් ස්ටඩි කරන්න වේ, ටිකක් ඇඩ්වාන්ස්. අර ෆ්‍රේම්වර්ක්ස් මොකුත් පාවිච්චි කරලා තියෙනවද ඔගොල්ලෝ මේනකොට? නෑනේ. කෝඩිග්නයිට 3 වල ඉඳන් පටන් ගන්නත් පුළුවන්. මොකද ඔගොල්ලෝ හිතන්නේ ඔගොල්ලොන්ගේ ටයිම් එකත් එක්ක මම රෙකමෙන්ඩ් කරන ෆෝලින් කරන එක හොඳයි කියලා? 3 අවුලක් නැහැ, ස්ටේබල් වර්ෂන් එක. මේ දෙකින් කැමති එකක් දාගෙන වැඩ ටික කරගෙන යන්න පුළුවන්. අපි 4 වලට යමු නේ, කමක් නැහැ නේ, ලොකු එකක් නැති. රයිට්. මේක ඩවුන්ලෝඩ් සෙක්ෂන් එකට ගියාට පස්සේ අපිට කෝඩිග්නයිටර් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවනි. මේ විදිහට සිප් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙනවා. දැන් මම ඩවුන්ලෝඩ් කරලා ඇති කියලා. එතකම අපි UI පැත්තට මම කියලා දෙන එක ඔගොල්ලන්ට ඉෂුව එකක් තියෙනවද පැහැදිලි? තව පොඩ්ඩක් තව slow එකේ කියන්න ඕනද? තව මට පොඩ්ඩක් ඒකත් කියන්න. මේ ගන්න හොඳයි සර්.
මේ වගේ සිප් ෆයිල් එකක් තමයි ඩවුන්ලෝඩ් කරලා මේක එක්ස්ට්‍රැක්ට් කරාට පස්සේ මේ තියෙන කෝඩ් ඉග්නයිට ෆ්‍රේම්වර්ක් එක මේකේ ගත්තාම ලොකු එකක් නේ, සාමාන්‍යයෙන් 3 MB වගේ ෆයිල්ස් එකක් තියෙනවා. අපිට මේක කොපි කරලා අපේ සෑම්ප් එකේ htdocs ෆෝල්ඩ එකේ අපි පේස් කරගන්න. එතකොට මේක උඩ තමයි අපි ඇප්ලිකේෂන් එක ඩෙවලොප් කරන්න යන්නේ. මේ තියෙන ෆයිල් එක මම මේක රිනේම් කරගන්න ඕන කියලා. මේ කෝඩ් ඉග්නයිට වැඩ කරන්න නම් අපිට අපාචි කන්ෆිගරේෂන් එකක් කරගන්න තියෙනවා PHP වල. මේ දේවල් ටික පොඩ්ඩක් නෝට් කරගන්න, සෑම්ප් එකට ගිහිල්ලා මේ config කියන බටන් එක ක්ලික් කරලා මෙන්න මේ php.ini කියන ෆයිල් එක ඕපන් කරගන්න. මේකේ තියෙනවා extensions ටිකක් enable කරන්න, type කරන්න mbstr කියලා. එතකොට එනවා mb string කියන extension එක තමයි අපිට enable කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට extensions list එකක් තියෙනවා php ini file එක ඇතුලේ. මෙතනදී ඕගොල්ලොන්ගේ සෑම්ප් එකේ ෆයිල් එක ඕපන් කරගත්තාම මෙන්න මේ විදිහට සෙමිකෝලන් එකක් ඉස්සරහින් තියෙනවා. එන්නේ සෙමිකෝලන් එක අයින් කරලා දාන්න, මේක රිමූව් කරන්න. මෙන්න එතකොට මේ mb string extension එක enable වෙනවා. ඒත් එක්කම තව එතනම ටිකක් උඩින් තියෙනවා intl කියලා extension එකක්. මේකෙත් ඉස්සරහින් ඔයගොල්ලන්ගේ තියෙනවා මේ විදිහට සෙමිකෝලන් එක. ඒක රිමූව් කරන්න. එතකොට ඒක අන්කමෙන්ට් වෙනවා. මෙතකොට මෙන්න මේ mb string එකයි intl කියන extensions දෙක enable කරන්න ඕන code igniter framework එක වැඩ කරන්න. සර් මේ කන්ට්‍රෝල් එකකුයි F එකකුයි ගහලා NB string කියලා තමයි අපි දෙන්න ඕනේ නේද? ඔව්, MB string කියලා සෙට් කරන්න. නැත්නම් මේ යටට ඇවිල්ලා මේ extensions list එක තියෙනවා. මෙන්න මේ extension list එකේ මෙන්න මේ MB string කියන එක enable කරන්න ඕනේ. මේක WAMP එකෙත් මොන server එකෙත් කරන්න ඕනේ. මේවා සාමාන්‍ය general extensions. කියන්නේ PHP load කරනකොට PHP වල අපිට enable කරගන්න අවශ්‍ය දේවල්. මේක MB string and intl කියන මේ extension දෙකෙන් වෙන්නේ ඇත්තටම අපේ මේ framework එක support කරන localizations වලට. localizations කියන්නේ multinational, sorry, මේ එක එක රටවල් වල ඉංග්‍රීසි වෙනවා කියමුක. අපි website එකක් හදලා තියෙනවා කියලා. එතකොට ඒ රටේ තියෙන ලැංග්වේජ් එක නැත්නම් ඒ රටේ රීජන් එක ඩෙන්ටිෆයි කරගෙන අපිට පුළුවන් ඒ රටේට අදාළ ලැංග්වේජ් එකට අපේ වෙබ් එකේ තියෙන කන්ටෙන්ට් එක ටෙක්ස්ට් එක එන්කෝඩ් කරන්න. මෙන්න මේ එන්කෝඩ් කිරීමට තමයි මෙන්න මේ එක්ස්ටෙන්ෂන්ස් දෙක යූස් කරන්නේ. ලාරවෙල් වල, සෝරි, මේ කෝඩ් ඉග්නයිටර් වල මේක අපිට එනේබල් කරන්න ඕන මූලික වශයෙන්. මේ දෙ කෝඩ් ඉග්නයිටර් ෆ්‍රේම්වර්ක් එක වැඩ කරන්නක් මේක යූස් කරත් නැත. mb string කියන්නේ මෙන්න mb string and intl කියන extension දෙකේ වෙන්නේ ඒක. මේක මෙයා කරලා ෆයිල් සේව් කරන්න. සේව් කරලා මේ ෆයිල් එක ක්ලෝස් කරලා අපාචි රීස්ටාර්ට් කරලා ගන්නවා.
ඊට පස්සේ අපිට පුළුවනි අපේ ඒත් එක්කම PHP version එක මේක මේ user guide එකට ගියාට පස්සේ අපිට බලාගන්න පුළුවන් code igniter වල server requirements තියෙනවා. මෙන්න මේක තියෙනවා PHP version 7.40 newer. එතකොට මේක අපිට බලාගන්න පුළුවන් ලේසියෙන්ම PHP editor එක අරගෙන අපි හදමු ෆයිල් එකක් new file. docs මම select කරලා මේක හදනවා ෆයිල් එකක් s.php. මේක අපිට PHP tag ඇතුලේ PHP info කියලා එන මේ function එක call කරලා run කරන්න තියෙන්නේ. මේ page එක load කරලා බලමු. localhost එතකොට මේ PHP version එක සහ අපි මේ PHP engine එක කොහොම විදිහටද install වෙලා තියෙන්නේ, මේක environment එකේ සහ enable disable වෙලා තියෙන්නේ මොනවද කියන full detail එකක් මේකෙන් අපිට බලා ගන්න පුළුවන්. අපිට PHP version එක 8 තියෙන්නේ. එතකොට server requirement එකේ තියෙන 7.4 newer. ඒත් එක්කම තව යටට යනකොට බලා ගන්න පුළුවන් අපි අර enable කරපු extensions තියෙනවා. curl enable right. මේ තියෙන MB string. MB string කියන මේ multi byte support එක, multi byte support එක enable වෙලා තියෙන. enable. ඊට පස්සේ intl කියලා එකක් තියෙන ඕන. right. intl international support. මේ තියෙන මේක international support කියන එකත් මෙන්න enable වෙලා තියෙනවා. අපි අර extension දෙක enable කරේ මෙන්න මේ දෙක. එතකොට මේ දෙක enable තියෙනවා. එතකොට PHP version එක සහ මේකේ තියෙන ගොඩක් දේවල් ටික තියෙනවා. ඔයගොල්ලෝ බලන්න බලලා මොනවද තියෙන්නේ කියලා internet එකේ search කරන search කරලා ඉගෙන ගන්න. ද මේ දේවල් වැඩ කරගෙන යනකොට ඕන වෙනවා. හරි. PHP version එක ඔය විදිහට බලන්න පුළුවනි. ඊට පස්සේ අපි දැන් head එක enable කරලා තියෙන්නේ. අපි framework එක install කරා මෙන්න මේ code කියන එක ඇතුළට. ඒකට මේ තියෙන file system එක. මේ තියෙන manual installation manual install කරපු විදිහ code igniter framework එක. තව විදිහක් තියෙනවා අපිට project එක හදාගන්න. මේ විදිහට මම එකක් කියලා දෙන්න. මේක ඇවිල්ලා just download කරා file set එක අපේ development environment එකට paste කරගත්තා. එතකොට අපිට මෙම්ට මේක බලන්න පුළුවන් local host code කියලා type කරාට පස්සේ මේ විදිහට අපිට මේ code එක ඇතුලේ තියෙන library called directories නැත්නම් files and මේ ටික පෙන්නනවා. direct list එක මේකේ public කියන folder එක නැත්නම් මේ public කියන එක උඩ click කරාට පස්සේ මේක ඇතුලේ තමයි අපේ public views නැත්නම් public html ටික තියෙන්නේ. application එක entry point එක අපිට යන්නේ. ඔබට මෙන්න මේ විදිහට code public කියලා url එක හැදලා තියෙනවා. මෙන්න code igniter වල welcome page එක ඇවිල්ලා තියෙනවා. එතකොට මේකේ කියනවා the small framework with powerful features about this page. The page you are looking being generated dynamically by code igniter. මේ file එක කොහෙද තියෙන්නේ කියලා මෙයා කියනවා app views welcome message කියන .php කියන ෆයිල් එකේ තමයි අපිට මේක මේ view එක පේන්නේ.
The corresponding controller for this page can be found at app controllers home. Home කියන control එක ඇතුලේ අපිට මේකට මේ welcome message කියන view එකට දාලා control එක තියෙනවා කියලා. Right. එතකොට මේ code igniter framework එක වැඩ කරන්නේ MVC architecture එක උඩ. MVC pattern එක. එතකොට model view control. ඔගොල්ලෝ ඉගෙනගෙන තියෙනවනේ මේකනේ. Model view control එක කොහොමද මොකක් හරි ගත්තත් MVC architecture සාමාන්‍යයෙන් නිතින් view එක කියන්නේ අපේ UI එක මේ view එක එතකොට අපි මේ application එක develop කරගන්න අපිට එකපාර මේ application එක develop කරගන්න හදන්න එපා ඒකයි මම ඔයගොල්ලොන්ගෙන් අර ඔයගොල්ලෝ මොනවද කරන projects ඒ වගේ කොතනද තියෙන කියලා ඇහුවේ මට මේ අපිට මං ක්ලාස් එකේ කරන්නේ කොහොමද ෆ්‍රේම්වර්ක් එක යූස් කරගෙන view එකක් හදලා මොඩල් එකට data pass කරලා save කරන්න සහ මොඩල් එකේ තියෙන data එකක් අපි කොහොමද control එක through view එකට ගෙනල්ලා පෙන්නන්න. එතකොට end of the day ගත්තහම අපි කරන්නේ data ටිකක් database එකකට තේ database එකේ tables වලට insert කරනවා update කරනවා ඒ data එක read කරලා අරගෙන පෙන්නනවා. එතකොට ඔය දේ තමයි basically කරන්නේ. ඊට අමතරව file manipulations නැත්නම් file operations තියෙනවා. එතකොට FTP හෝ වෙන්න පුළුවනි. File upload කරන්න පුළුවන්. එතකොට file upload කරනවා ඒත් එක PDF generate කරනවා. ඒ වගේ දේවල් තියෙනවා ඒවත් අපි කතා කරනවා එතකොට ඔයාලා කරන ප්‍රොජෙක්ට් එකට මෙන්න මේ කියලා දෙන දේවල් ටික apply කරගන්න පුළුවන් හැබැයි ඒක ප්‍රශ්නයක් නැතුව apply කරගන්න ඕගොල්ලෝ ඉස්සෙල්ලාම හොඳට බොහොම පැහැදිලිව sketch එකේ ඉඳන් bottom of the level ඉඳන් මේ ඔගොල්ලෝගේ ඇප්ලිකේෂන් එක කොහොමද වැඩ කරන්න කියන එක නැත්නම් කොහොමද බිල්ඩ් අප් කරන්න කියන එක හරි ඩිසයින් එකක් ගහලා තියෙනවා. ඩේටාබේස් එක වෙල් ඩිෆයින් හොඳට ඩිසයින් කරලා තියෙන්න ඕන. ඒත් එක්කම UI එක හොඳට ඩිසයින් කරලා තියෙනවා. එතකොට ඒක ඕගොල්ලොන්ට Photoshop හරි Word හරි Excel හරි මොනවාගේ හරි කමක් නැහැ. A4 ටිකක් අරගෙන අතින් හරි කමක් නැහැ. Platinum ටිකක් අරගෙන ලස්සනට UI ටික හදන්න. ඒකට UI වල තව ලස්සන කරන්න යනකොට ඔයාලට අනිවාර්යයෙන්ම යූස් කරන්න වෙනවා මොනවා හරි ටූල් එකක් Photoshop හරි Illustrator හරි එහෙම නැත්නම් ඔය Pixo වගේ ඔන්ලයින් යූස් කරන්න පුළුවන් තියෙන මොනවා හරි මේ ටූල් එකක් වගේ එකක් යූස් කරන්න. Figma සමා Figma වගේ වද ඒ වගේ ඇත්තටම මං හිත සල්ලි ගෙවල ගන්න ඕනේ. එහෙම නැත්නම් Pixo එක මං හිතන්නේ තියෙනවා ස්ටෑන්ඩඩ් ෆ්‍රී ලයිසන් එක Pixo යූස් කරන්නත් පුළුවන්. Photoshop පුළුවන් නම් Photoshop වලින් කරන්න. එතකොට ඔයාලට එක ලේසි ඇප්ලිකේෂන් එක ඩෙවලොප් කරගෙන යනකොට එකපාර ඉන්ටර්ෆේස් හදාගෙන ඩෙවලොප් කරගෙන යන්න එපා. මැදදි මොනවා හරි ඩිසිෂන් එකක් ඇවිල්ලා නැත්නම් මැදදි මේක වෙනස් කරන්න ඕන වුණා කිව්වොත් නැත්නම් database එකේ පොඩි දෙයක් වෙනස් කරොත් එහෙම flow එක වෙනස් කරන්න, control එක වෙනස් කරන්න වෙනවා, model එක ලියලා තියෙන විදිහ වෙනස් කරන්න වෙනවා. ඒත් එක්කම view එක ආයෙ වෙනස් කරන්න. එතකොට තියෙන limited time එකක් තියෙන ඔයගොල්ලෝ project එක කරන්නේ ඒක හරියට manage කරගන්න නම් අනිවාර්යයෙන්ම මේ project එක plan කරගන්න ඕන. plan කරගන්න මෙන්න මේ basic දේවල් ටික 100%ක්ම නිවැරදිව කරගන්න. මොකද මැදදී වෙනස්කම් කරන්න තියාගන්න එපා. හරි රික්වයර්මන්ට් එක ගන්න, හරියට ඩේටාබේස් එක හදාගන්න, ඒක නෝමලයිස් කරගන්න, ඩිපෙන්ඩෙන්සි පුළුවන් තරම් අඩු කරගන්න. එතකොට මොනවා හරි දෙයක් මැදදී වුණත් කරගන්න ලේසි වෙනවා. view එක කොහොමද දෙන්නේ කියන එක UI එක හදාගන්න, ඇඳගන්න. ඊට පස්සේ එන්න platform එකට
ඊට පස්සේ අපි ඊට පස්සේ තමයි අපි කරන්න ඕනේ කොහොමද view එක ලියන්නේ කොහොමද database එක හදාගත්තා ඊට පස්සේ අපිට code කරගෙන යන්න පුළුවන් අර දේවල් ටික clarify කරගත්තේ නැත්නම් මෙතනදී මැද්දෙන් error වුණොත් එimhe මේ time එක ඇතුළත මේක deliver කරගන්න බැරි වෙනවා ඉතින් ප්‍රධානම දේ අනිවාර්යයෙන්ම requirement එක නම් අනිවාර්යයෙන්ම 100%ක් ආයක 99 යන්නේ 100%ම මෙයා කරගන්න database design එක හරියට ගා ගන්න UI එක කලින්ම ඇඳලා prototype වලට ගිහිල්ලා ඒක මේ විදිහට වෙන්නේ කියලා මේ කරන්න දෙන්න features ඕවා මේවා features වැඩි කරන්න පුළුවන් අවසානයේ වෙලා තිබුණොත් මුලදී දෙන දේවල් ටික හරියටම rectify කරගෙන මෙන්න මේ ටික තමයි කරන්න කියලා තියෙනට එන්න. එතකොට මේ MVC architecture එක උඩ තමයි code igniter framework එක run වෙන්නේ. ඒකට view එක ඇතුලේ තියෙන අපේ HTML files මේකෙන් තමයි අපි අපිට තමයි පේන්නේ. request එකක් කරාට පස්සේ control එකට යනවා. control එකෙන් තමයි මොකක්ද කරන්න ඕන කියන එක තීරණය කරලා model එකට අපේ request එක pass කරන්නේ. එතකොට model එකේදී data එක නැත්තම් business logic එක නැත්තම් data model කරන part එක build එක store කරනවද manipulate කරනවද මොකද්ද කරන්න කියන එක කරලා ඊට අදාළ data ටික අරගෙන ආය control එකට ගෙනල්ලා control එකෙන් කියන මේ පොතෙන්ටද ගෙනියන්න ඕනේ කියලා ඒකට view එකට අදාළ තැනට ගිහිල්ලා paste කරනවා. ඒකට MVC architecture ගැන ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා මම හිතන්නේ ඒක ඇත්ත ඒක දැන් ඔයාලට practically use කරන්න පුළුවන් මෙන්න මේ environment එක. හරි පැහැදිලිද? මොකක් තියෙනවද ප්‍රශ්න? සර් මේකේ අපිට recording එකක් ගන්න පුළුවන් වේද? recording එකක් ගන්න පුළුවන් වෙයි. සතුටස ඒකදී. මේක රෙකෝඩින් එකක් ගන්න පුළුවන් මෙතනින් එහාට ගොඩක් වෙලාවට අපිට හෑන්ඩ්ස් ඔන් කරන්න වෙන්නේ මොකද මේ ටික කරගෙන ග්‍රවුන්ඩ් වර්ක් එක කරන්න නැතුව නම් ප්‍රොජෙක්ට් එක පටන් ගන්න එපා ඊට පස්සේ පටන් ගන්න එපා කියන්නේ ඒක කම්ප්ලීට් කරගන්න මැදදී අමාරු වෙනවා ඒ හින්දා අනිවාර්යයෙන්ම ග්‍රවුන්ඩ් වර්ක් එක අනිවාර්යයෙන්ම කරගන්න වෙනවා පැහැදිලිද මේ කියන්නේ එතකොට අපිට හෑන්ඩ්ස් ඔන් කරනකොට මට ඔයගොල්ලන්ට වුණත් හරි ස්මූත් විදිහට මේ ටික වැටික් කරගෙන යන්න පුළුවන් එතකොට මේ තියෙන්නේ රයිට් එක මම මෙතන කිව්වේ මේ කන්ට්‍රෝල් එක සහ view කියන එක එතකොට මෙතනදී මොකද මොඩල් එකක් සම්බන්ධ ඩේටා ලොජික් එකක් එන්නේ නැහැ view එකයි control එකයි විතරයි මෙතනදී අපිට පේන්න තියෙන්නේ view එක කියන්නේ මෙන්න මේ. එතකොට view එක තමයි අපේ UI එක. UI එක design කරන්න අපි use කරනවා Bootstrap කියන framework තව framework එකක් තියෙනවා Bootstrap කියලා. මෙන්න මේ Bootstrap framework එක use කරනවා අපි UI එක design කරන්න. Bootstrap use කරලා තියෙනවද කවුරු හරි මෙතන? කතා කරන්න නැස කවුරුත්ම නෑ නුවන්ගේ අනුෂික නොයි කතා කරන්න මෙච්චර මේ කියල දුන්න පැහැදිලිද අවුල් මේ ප්‍රශ්නයක් තියෙනවද කියල දෙන විදිහ මේ ස්ටෙප්ස් ටික තමයි පොඩ්ඩක් බලාගන්න ඕනේ ඩවුන්ලෝඩ් කරන එකයි ඊළඟට අර දැන් සර් කරපු පාත්වේ ටික චුට්ටක් මේ රෙකෝඩින් එක හරහා බලාගෙන හරි මම ඒ ටික බ්‍රීෆ් කරන්න කරන්නන්නේ එතකොට ඔයගොල්ලෝ නෝට් එකක් දාගන්න මේක ඇත්තට මේ එන්වයරන්මන්ට් එක හදාගන්නනේ තියෙන්නේ තාම අපි මොකුත් පටන් ගත්තේ නැහැ මම මේ පැහැදිලි කරගෙන යන්නේ අපි කොහොමද මේ වැඩ ටික පටන් ගන්න කියන එක ඉතින් මම එකගේ මේක අර මේකට ඔයගොල්ලෝ ප්‍රොජෙක්ට් එක හොඳට ස්ටඩි කරන්න රික්වයර්මන්ට් එක ගොඩාක් ලොකු එකක් ගන්නේ නැතුව මන්නේ නම් අයිඩියා එක හොඳ
ඇවරේජ් ස්කෝප් එක කියන යුනිසිටි එක ඇක්සෙප් කරන ලෙවල් එක ස්කෝප් එක ප්‍රජෙක්ට් එක තියාගෙන ඒක කීන් ඔන් ඩීටේල් හැම දෙයක්ම මේ කම්ප්ලීට්ලි හරි සාර්ථකව නැත්තම් හරි ලස්සනට කරන්න. එතකොට මේ ප්‍රොජෙක්ට් එකට ආය කාටවත් වචනයක් කියන්න වෙන්නේ නැහැ. මං හිතන්නේ ප්‍රොජෙක්ට් එකේ ස්කෝප් එක වැදගත්. ස්කෝප් එක ලොකුම වෙන්න අවශ්‍ය නැහැ. අර ෆන්ක්ෂන්ස් ටික ලස්සනට මේ කරන්න සහ ඒ ප්‍රොජෙක්ට් එක ඉවර කරන්න ලස්සනට, ඒත් එක්කම ඔය ටික තමයි ඉතින් ඇත්තට ඊට පස්සේ මේ ටූල්ස් ටික යූස් කරන ටික සහ ඒත් එක්කම මොන හරි අලුත් දෙයක් කරන්න පුළුවන්. මොන හරි අලුත් කෑල්ලක් දැනට ඔය කරන සිස්ටම්ස් දැනට ඔය තියෙනවනේ, දැනට ඔය තියෙන සිස්ටම්ස් ඉතින් ඕවට මොනවා හරි නිකන් අමුතු දෙයක් يعني අලුත් දෙයක් ඉන්වෙන්ෂන් එකක් විදියට ප්ලග් කරන්න පුළුවන් නම් ඒක මාරම පොසිටිව් එස්පෙක්ට් එකක් තියේවි. ඔයගොල්ලෝ ප්‍රොජෙක්ට් එක මේ කරනවා, තවම ප්‍රොජෙක්ට් එක පටන් අරන් නැති හින්දා තමයි මම ඔයගොල්ලෝ තවම මේකට මේ ටෙම්ප් කරන්නේ. මොනවා හරි මේ දෙයක් තියෙනවා නම් AI කෑල්ලක් හරි තත් මොකක් මන්ට තේරෙන්නේ නැහැ. يعني ඒක ඔයගොල්ලෝගේ ක්ලයන්ට් ගේ රික්වයර්මන්ට් එකත් එක්ක ඔයා දැන් ක්ලයන්ට් අපි කියමුකෝ මෙහෙම කියලා, ඒ ක්ලයන්ට් මොන හරි දෙයක් ඉල්ලනකොට අපි ඒකම දීලා ඉන්නත් පුළුවන්, අපිට ඒක පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරලා දෙන්නත් පුළුවන් වැලි වැඩ දෙක. එතකොට අන්න ඒ වගේ මොන හරි දැන් මේ තියෙන ඩොමේන්ස් වල නම් මට එහෙම ලොකුවට මේකක් නැහැ. හැබැයි මට එකක් ක්ලික් කරනවා, කවුද ස්කූල් මැනේජ්මන්ට් එක කරන්නේ ටීචර්ස් ලාගේ නුවන් නුවන්ගේ. ඕකේ, නුවන්ගිට පුළුවනි හොඳ ස්ටැටිස්ටිකල් ඩෑෂ්බෝඩ් එකක් දෙන්න, ස්ටැටිස්ටිකල් ඩෑෂ්බෝඩ් එකක් දෙන්න. ඔය ඩේටා ටික නැත්තම් ඔයා දැන් ජස්ට් ඩේටාබේස් එකක් නෙකිය මේ ළමයින්ගේ ඩේටා ටික තියාගන්න, ළමයින්ගේ ටර්ම් ටෙස්ට් එක තියාගන්න. හරි හරි ලස්සන ඩේටාබේස් එක, හරි ලස්සන ඩෑෂ්බෝඩ් එකක් එයාට හදන්න පුළුවනි. මොනවද දැනට පර්ෆෝමන්ස් නැත්තම් ස්කෝලේ ග්‍රේඩ් වයිස් නැත්තම් ස්කෝලෙම දැනට ඉන්න හොඳම පර්ෆෝම් කරලා තියෙන ළමයා කවුද, මැත්ස්වලට හොඳටම මැත්ස්වල හොඳටම ඉන්න කෙනා කවුද, හොඳම ඉන්න ළමයා කවුද. ඒත් දැන් ඔය ටික අපේ තියෙන ඩේටානේ. එතකොට මේ සිස්ටම් එක වැදගත් වෙන්නේ මේ ඩේටා ප්‍රසන්ටින් කියන එක අනිවාර්යයෙන්ම ඕන. දැන් ඔයා දෙන රිපෝර්ට් ටික අත්‍යවශ්‍යයි, ඒ අවශ්‍යයි. හැබැයි වැලිව් ඇඩඩ් දෙයක් දෙනවා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි හිතමු ග්‍රේඩ් 5 වල ඉඳන් 9 වලට එනකන් මැත්ස් වලට above 75 marks ගන්න ළමයෙක් ඉන්න. එතකොට එයා highlight වෙනවා අපිට සිස්ටම් එකේදී පේනවා. එතකොට grade 10 වලදී එයාගේ marks නැත්තම් එයාගේ progress එක වැටෙනවා above below 40 marks වලට. එතකොට සාමාන්‍ය 75 above ගත්ත කෙනෙක් එක දිගට එක පාට grade 10 වලින් ලකුණු 40කට අඩුවෙන් ගන්නවා නම් එතකොට ඒ ළමයව identify කරන්න පුළුවන් fact එකක් නේ. එතකොට අපිට පුළුවන් එතකොට නැත්තම් intelligence wise අපිට business intelligence කියලා කියන්නේ ඇත්තටම උවට මෙන්න මේ විදිහට මේ ළමයව අරගෙන يعني මේ වගේ case එකක් තිබුණොත් මෙයාට මොකද්ද දෙන්න පුළුවන් solution, නැත්තම් මෙයාගේ ඉන්දීඩ මේ දේවල් කරලා කාට හරි රිසල්ට් එකක් දෙන්න කාට හරි හොඳක් වෙන්න එපා මේ සිස්ටම් එක හදලා. ඒකට ඉන්නේ ඒ පාත් එකේ ආපු ළමෙක් එකපාර ඩ්‍රොප් වුණොත් අපිට පුළුවන් වෙන්න ඕන ඒ ළමයාව ඩෙන්ටිෆයි කරලා ඒ ළමයා ඉන්ඩිවිජුවල් ඇඩ්‍රස් කරන්න. සමහරවිට ඒ ළමයාගේ ෆැමිලි එකේ විශේෂ එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට මොකක් හරි ලර්නින් සයිකල් එක නැත්නම් අලුතෙන් ආපු ටීචර්ගේ ටීචින් මෙතඩොලොජි එකේ ඉෂුව එකක් හින්දා වෙන්න පුළුවන්. මෙන්න මේ ඉෂු එක රෙක්ටිෆයි කරලා අර ලකුණු 75 80ක් ගැදිකට ගත්ත ළමයා ලකුණු 40කට විතර අඩුවෙන් ගන්නකොට ඒ ළමයාව ඩෙන්ටිෆයි කරලා ඒ ළමයාට හොඳ දෙයක් කරන්න පුළුවන් නම් මෙන්න සිස්ටම් එකේ තව ඔයා ෆීච එකක් වෙන පැත්තකින් දෙන. ඇත්තටම ඩේටා ටික සේම් ඩේටා ටික තියෙන ඩේටාමයි තියෙන්නේ.
අපිට පුළුවන් නම් මෙන්න මේ වගේ දෙයක්. එතකොට ඒ ළමයට අපිට පුළුවන් ඉන්ඩිවිජුවල් ඇටෙන්ෂන් එකක් දෙන්න නැත්නම් සපෝට් එකක් දෙන්න. හෝ මොකක් හරි ඔපරේෂනල් ඩිසිෂන් එකක් ගන්න. එතකොට මොනවද අවශ්‍ය, මොකද හේතුව කියලා රෙක්ටිෆයි කරගන්න. එතකොට ඒ වගේම පුළුවන් ඇප්‍රිසියේෂන් එකක් කරන්නත් පුළුවන්. ලකුණු 25 30ක් මැත්ස් වලට ගන්න ළමයෙක් එක පාට හොම ඇවිල්ලා හොඳට ස්කෝ කරලා තිබුණා. එතකොට ඒ ළමයට ඇප්‍රිසියේට් කරන්න පුළුවන්, එයාට අවෝඩ් එකක් දෙන්න පුළුවන්. ඒ වගේ තව ඒ වගේ අර මොනවා හරි දෙයක් මේ තියෙන ඩේටා වලින් දෙන්න කල්පනා කරන්න. දැන් මට ඔය නිකන් ජස්ට් හිතිච්ච දෙයක්, සමහිත වාට එක හිතිලා තියෙන්න පුළුවන්. මට එච්චර දෙයක් මං ඔය ඩොමේන් එක ගැන මට අයිඩිය එකක් නෑ. හැබැයි මට දැන් වාගේ ඔය ඩේටා ටික දැක්කට පස්සේ මට නිකන් හිතුණා මේ වගේ දෙයක් කරන්න පුළුවන්. තව ඊට වැඩි ලස්සන දේවල් තියෙනවා. හිතන්න තමයි ඕන. පැහැදිලිද? එන්න ඒ වගේ මොන හරි අලුත් දෙයක් يعني වෙනස් දෙයක් පුළුවන් නම් අපිට මේකට ඉන්ටිග්‍රේට් කරන්න පුළුවන් නම් අලුත් ෆීච එකක් දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා ඔයගොල්ලෝ ප්‍රොජෙක්ට් එකට. හැබැයි ඒක එහෙම දෙන්න කියලා ප්‍රොජෙක්ට් එක අල කරගන්න එපා. මේ ලස්සනට ඒක يعني ෆීසිබල් කරන්න පුළුවන් වෙනක් වෙන්න ඕන. කොට අපි UI පැත්තට UI design එක කරන්න යූස් කරන්නේ මෙන්න මේ Bootstrap කියන framework එක. Bootstrap framework එක හැදිච්ච හැටි දන්නව නේද? දන්නේ නැහැ නේද? Bootstrap දන්නේ නැත්නම් Bootstrap කියන එක හැදෙන්නේ Twitter use කරනවා ඇතනේ ඔයගොල්ලෝ. Twitter use කරනවා නම් Twitter කට්ටිය Twitter ලියන්න Twitter පස්සේ app එක ආවේ. ඊට කලින් තිබ්බ Twitter web එක. Twitter එක use කරන් Twitter එක හදන්න ඒ කට්ටිය ලිව්වා CSS library එකක්. ඒ ලයිබ්‍රරි එක තමයි රිලීස් කරන්නේ Bootstrap කියලා. ඒක පබ්ලික්, ඒ කට්ටිය හදුවා, ඒ කට්ටියගේ පර්පස් එකට ඒක ලස්සනට ජෙනරලයිස් කරලා ෆෝම් කරලා පබ්ලික් එකට දුන්න මෙන්න ඕන කෙනෙකුට යූස් කරන්න කියලා. ඉතින් ඒක බොහොම ඒක දැන් මා ගොඩක් වෙලාවට ගොඩක් දුරට ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක්ම යූස් කරන UI ෆ්‍රේම්වර්ක් තමයි මේ Bootstrap කියන්නේ. ඒත් එක්කම අපිට තව එකක් යූස් කරන්න වෙනවා JavaScript වලට jQuery. මෙන්න මේ jQuery වල තියෙනවා UI එක. හැබැයි අපි මේක jQuery වල UI එක ගන්න නැහැ. අපි මේක ගන්න jQuery just jQuery එක විතරයි. jQuery user interface එකවත් mobile ඒ ටික නෙමෙයි අපි ගන්න. jQuery JavaScript library එක විතරයි. JavaScript library එකයි Bootstrap framework එකයි use කරගෙන තමයි අපි front එක develop කරන්නේ, UI එක හදන්නේ. එතකොට ඒක හදලා front එකේ validation සෝම ටික කරන්නේ අපි මේ framework jQuery and Bootstrap දෙක use කරලා. ඒ දෙකම අයිති වෙන්නේ Codeignite එකේ framework එකේ view එකට. එතකොට view එක ඇත්තටම view කියන view එක තමයි මේ හදන්නේ. එතනින් එහාට data manipulation පැත්ත ටික වැඩ කරන්නේ අපි Codeignite framework එක ඇතුලේ තියෙන controllers and modules use කරලා. එතකොට module එකත් එක්ක use කරනවා අපි අපේ database එක MySQL database එක. ඔය විදිහට තමයි project එක setup වෙන්නේ. project එක environment එක සහ මේක. එතකොට Bootstrap framework එක يعني ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට කරන්න ඕනේ මුල ටිකේදී අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ database එක හරියට design කරගන්න එක සහ views නැත්නම් UI එක හරියට ඩිසයින් කරගන්න එක. එතකොට UI එක ඩිසයින් කරගන්න Photoshop හරි මොනවා හරි යූස් කරන්න. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ Bootstrap සහ jQuery යූස් කරලා අපි UI එක හදනවා. UI එක හදනවා. ඒත් එක්ක ඒ වෙනකොට database එකත් ඉවර වෙලා තියෙන්න ඕන. ඊට පස්සේ ඊළඟ step එක අපිට පුළුවනි MV මේ what do you call this coding night
කෝඩික් නයිත එකත් එක්ක ඉන්ටිග්‍රේට් කරගෙන යනට මේ අපි කෝඩික් නයිත ඇතුළේ ඉඳන්ම තමයි වැඩ කරන්නේ. මං කියන්නේ අපි ප්‍රයොරිටි දෙන්න ඕන ටික. මොකද එතකොට ඕගොල්ලන්ට රිවයිස් නැත්තම් ප්‍රශ්න එනවා අඩුයි. ප්‍රශ්න අඩුවෙන් කරන එෆර්ට් එක 100% ප්‍රොජෙක්ට් එකට සෙට් වෙන තමයි මම මේ ඇඩ්වයිස් කරන්නේ. අද ඇත්තටම කතා කරේ මේ එන්වයර්මන්ට් එක සෙටප් කරගන්න එක සහ කෝඩිග් නයිට ඉන්ස්ටෝල් කරගන්න එක සහ ඒකත් එක්ක අපි යූස් කරන ජේකෝරි සහ බූට්ස්ට්‍රැප් කියන, ජේකෝරි කියන්නේ ජාවාස්ක්‍රිප්ට් ෆ්‍රේම්වර්ක් එක, බූට්ස්ට්‍රැප් කියන්නේ CSS ෆ්‍රේම්වර්ක් එක. එතකොට ඔයගොල්ලෝ CSS සහ ජාවාස්ක්‍රිප්ට් ඉගෙනගෙන තියෙනව නේද? වැඩ කරලා තියෙනවද සාමාන්‍ය? හවස awesome. හරි. එතකොට ඒවා මේ ලයිබ්‍රරිස් විදිහට මේ තියෙන්නේ. එතකොට අපිට තියෙන මේ බොටන් එකේ ඉඳන් ලියන්න නෙමෙයි, මේ ලයිබ්‍රරිස් වල ලියලා තියෙන දේවල් අපිට රියුස් කරන්න. එතකොට කෝඩ් රියුස් කියලා ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති. ඉතින් ඒක ප්‍රැක්ටිකලි බලන්න පුළුවන්. දැන් මම උදාහරණයකට මෙතන තියෙනවා පින්නුවත් බටන්ස්. මේ බටන්ස් ටික ගත්තට පස්සේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් CSS වල sorry HTML page එකක් ලියලා අපි බටන් එකක් හදන්න දාන්නේ. මේ සාමාන්‍ය බටන් HTML class එකම මේ බටන් type එකත් බටන් මේ ටිකත් ඔයගොල්ලෝ දන්නවා. class එකක් තියෙනවා මේ BTN, BTN primary කියලා. මෙන්න මේ bootstrap කියන framework එක include කරගත්තට පස්සේ අපේ project එකට අපි කරන්න ඕනේ මේ BTN, BTN primary කියන මෙන්න මේ ෆේස් එක විතරක් යූස් කරන්න ඕන. යූස් කරාට පස්සේ මේ බටන් එක මෙන්න මේ විදිහට නිල් පාට වෙනවා, ටෙක්ස්ට් එක සුදු පාට වෙනවා, නිල් පාට නම් මේ රවුන්ඩඩ් කෝනර්ස් හිටිනවා, මේ පොඩි කූල් කූල් කලර් එකක් සහ මේ හෝ එකක් තියෙනවා. මවුස් එක උඩට ගියාට පස්සේ පොඩ්ඩක් ඩාක් වෙනවා. දැන් අපි පියෝ අපි CSS ලිවන අපි මවුස් මේ බටන් එකේ හෝ එකෙත් ලියන්න ඕන මේ ඩාක් කලයක චේන්ජ් වෙන කියලා. දැන් ඒව මුකුත් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ අපි ෆ්‍රේම්වර්ක් එකක් sorry මේ ලයිබ්‍රරි එකක් යූස් කරනකොට අපිට තියෙන මෙන්න මේ ක්ලාස් එක යූස් කරන්න විතර. පැහැදිලිද? අවසන්. මුකුත් ප්‍රශ්න තිබේද? හරි. මං නෝට් එකක් දා ගන්නව නම් මං රිවයිස් කරන්නද? ආ සර් නෝට් එකක් දාගන්න. ඉස්සෙල්ලාම කරන්න ඕනේ සෑම් ඉන්ස්ටෝල් කරගන්න ඕන. මම මේක ඔයගොල්ලොත් කතා කරන්න මේ මං කියන ගම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. සෑම් ඉන්ස්ටෝල් කරගන්න ඕන. සෑම් ඉන්ස්ටෝල් කරගන්නකොට ජෙනරල් ෝඩ සටප් තියෙන එක ලොකු දෙයක් නෑ. මේක එකම කන්ෆිගරේෂන් එකයි කරන්න තියෙන්නේ. අපාචිවල කන්ෆික්සල්ට ගිහිල්ලා එන්න මේ phpinI කියන ෆයිල් එක ඕපන් කරගන්න. මේ ෆයිල් එකේ සර්ච් කරන්න mbstring කියලා, mbstr කියලා ජස් ටයිප් කළ සර්ච් කරන්න. එතකොට මේ යට තැනකොට එක්ස්ටෙන්ෂන්ස් ලිස්ට් එකක් තියෙනවා. එතනදී එන්න මේ mbstring කියන එක්ස්ටෙන්ෂන් එකයි intl කියන එක්ස්ටෙන්ෂන් එකයි අන්කමෙන්ට් කරන්න. මේක මේ ඉස්සරහින් තියෙන සෙමිකෝලන් එක අයින් කරන්න. අයින් කරලා සේව් කරලා ෆයිල් එක සේව් කරලා අපාචි ස්ටාර්ට් කරලා නම් තියෙන අයක ස්ටොප් කරලා රීස්ටාර්ට් කරන්න. ඊළඟට කෝඩිග්නයිට සයිට් එකට Codeignite website එකට ගිහිල්ලා මේකේ downloads වලට ගිහිල්ලා මෙන්න මෙතනින් download කරගන්න ෆයිල් එක. මේක zip ෆයිල් එකක් download වෙන්නේ. ඒක unzip කරලා ඒ folder එක අපි
සෑම්පල එටි ඩොක්ස් ඇතුළට දාගන්න. දාගත්තට පස්සේ ඔබලන්ට මේ විදිහට ෆයිල් සෙට් එකක් තියෙනවා. මේක තියෙනවා මේ අර කෝඩ් කියන නම මේ සදාපු එකක් දෙක ඕ ඕ රීනේම් කරලා තියෙන්නේ ඕ නේ. රීනේම් කරලා තියෙන පබ්ලික් කියලා තියෙනවා. එතකොට ඒත් එක්කම ඇප් එක ඇතුලේ තියෙනවා මේ කන්ට්‍රෝලර්ස් මෙතින් කන්ට්‍රෝල් පස් මොඩල්ස් තියෙනවා. එතකොට තියෙන වියස් ට මේ තියෙන මේ ගැන මං ඉස්තරහට අපි කතා කරනවා. මේ විදිහට දාගන්න ප්‍රජෙක්් එක. ඔට මේ ප්‍රජෙක්් එකේ නම මේ කෝඩ් කියන නමට ඔගොල්ලොන් ප්‍රජෙක්් එක නම දාගන්න. එතකොට ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඊළඟ දවස්සේ අපි කරමු මේ කොහොමද මේ බූට්ස්ට්‍රැප් සහ ජීකෝඩ් යූස් කරගෙන UI එක හදන්න කියලා. ඒ අතරතුර ඔගොල්ලොත් UI එක හදන්න ගන්න. එතකොට එත් එක්කම ඩේටාබේස් එකේ වැඩ ටික ඉවර කරගන්න. ඊට පස්සේ අපි ඩිවලොප්මන්ට්ස්ට යමු. කොහොමද බූට්ස්ට්‍රැප් ෆ්‍රේම්වර්ක් එක යූස් කරන්න, මේකේ වර්ෂන්ස් තියෙනවා, ස්ටේබල් වර්ෂන් එකක් හැම වෙලාවෙම ගන්න ඕන, ඩේටාස් එක ගන්න පුළුවන්, තමයි ප්‍රීවියස් රිලීස් මේ 4, 5 මේ දෙක මොකක් ගත්තත් විශේෂ එකක් නෑ. හොඳ ඩොකිමෙන්ටේෂන් එකක් තියෙනවා, ඇත්ත ඒක බලන්න පුළුවන්. ඊළඟට තව විදිහක් තියෙනවා කෝඩිග්නයිට ඉන්ස්ටෝල් කරන්න. මම ඒක කියල දුන්නේ නෑ, මම දැන් කියල දෙන්න. කොම්පෝස ඉන්ස්ටලේෂන් එක සාමාන්‍ය ඔබලට ලිනක්ස් එන්වයරන්මන්ට් එකට වගේ ගියොත් කෝඩ් ලයින් එකක්, කමන්ඩ් ලයින් එකක් තියෙන්නේ. ඔට මේක ගොඩක් යස් කරනවා ඉන්ඩස්ට්‍රී එකේ. හැබැයි වෙන්න එකම දේ, හැබැයි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. මේන් රිපසටරි එකෙන් තමයි හෝන් වාද ෆයිල්ස් ටික නැත්තම් ලේටස් අප්ඩේටඩ් ෆයිල්ස් ටික තමයි තවට ඇදල දෙන්න. තරුණ හරි මැනුවල් ඩවන්ලෝඩ් කරයි මේකයිලකු මෙතන දිවසක් නෑ. හැබැයි මේ සමහර ප්‍රජෙක්ස් ඉස්ටෝල් කරනකොට අපිට මේ කමන්් ලයින් ඉස්ටලේෂන් එක ගොඩක් වැඩගත් වෙනවා. කම්පෝස කියන එක, කම්පෝස කියලා ටූල් එකක් තියෙනවා. මේක ඉන්ස්ටෝල් කරගන්න කම්පෝස කියලා සයිට් කරලා පස්සේ getcompose.org කියලා එනවා. ඒක ඩවුන්ලෝඩ් පේජ් එකට යන්න. ඩවුන්ලෝඩ් පේජ් එකට ගියාට පස්සේ මේ කම්පෝස setup.exe කියන ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන කම්පෝස ඉන්ස්ටෝල් කරගන්න. පොඩි ෆයිල් එකක් තියෙන්නේ. මේක නෙක්ස් කරගෙන යන්න තියෙන්නේ. මේ විදිහට මෙතන දිහනවා PHP කොහෙද ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ කියලා. අනිවාර්යම කම්පෝස ඉන්ස්ටෝල් කරන්න කලින් ඕගොල්ලෝ සෑම්ප් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. එතකොට යා එතකොට තමයි මේ PHP executable ෆයිල් එක කොහෙද තියෙන්නේ කියලා සර්ච් කරලා ගන්න. මෙතෙන්ට ආවේ නැත්තම් බ්‍රවුස් කරලා දෙන්න PHP ලොකේෂන් ඉන්ස්ටෝල් කරලා තියෙන ලොකේෂන් එක. රයිට්. ඊට පස්සේ එච්චරයි තියෙන්නේ. ඕකේ ප්‍රොක්සි සර්වර් එකක් යූස් කරනවා නම් මෙතෙන්ට ඔගොල්ලෝ ප්‍රොක්සි එකක් දෙන්න ඕන. ඒ කියන්නේ ඉන්ටර්නල් නෙට්වර්ක් එකක් ඇතුලේ ඉන්ටර්නෙට් යනවා නම් ප්‍රොක්සි URL එකක්, ප්‍රොක්සි IP, ප්‍රොක්සි සර්වර් එකක් ඇතුලේ නම් ඔගොල්ලන්ට ඉන්ටර්නෙට් එන්නේ. එතකොට තමයි මේ ප්‍රොක්සි URL එක දෙන්න ඕනේ. එහෙම නැතුව ඩිරෙක්ට් ඉන්ටර්නෙට් නම් කම්පියුටර් එකෙන් කනෙක්ට් කරලා යන්න. මෙතන මේක ටික් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නෙක්ස්ට් කරලා දෙන්න. ඊට පස්සේ මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්න තියෙන. මං ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා මම මේක ඉන්ස්ටෝල් කරන්නේ නැහැ. මේ විදිහ මෙච්චරයි කරන්න තියෙන. කම්පෝස ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔගොල්ලෝ යන්න CMD CMD ගහලා command line එක ගන්න. command line එකට ආවට පස්සේ
මෙතන ටයිප් කරන්න ජස් කම්පෝස කියලා. කම්පෝස කියලා මෙහෙම ටයිප් කරාට පස්සේ මෙන්න මේ විදිහට එනවනම් කම්පෝස එක හරියට ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. කම්පෝස වර්ෂන් මේ විදිහට තියෙනවා. රයිට්. මේකේ කමාන්ඩ්ස් ටික ලිස්ට්ලා තියෙනවා. මේ විස්තරයක් තියෙනවා. මේ විදිහට එන්නේ කම්පෝස එක ඉන්ස්ටෝල් වෙලා කියන එක. එතකොට අපි කම්පෝස through කොහොමද අපි කෝඩින් ඩයිට් ඉන්ස්ටෝල් කරගන්න කියලා බලමු. ඉස්සෙල්ලා අපි කරන්න ඕන command line එකේ අපි project path එක නැත්නම් අපි කොහොමද work කරන්න වැඩ කරන්න කියන තැන select කරන්න ඕනේ. ඒක අපි ඉන්නේ අපිට යන්න ඕනේ. අපි project එක අපි හදන්නේ C වල famp එක ඇතුලේ htdocs කියන folder එක ඇතුලේ. එතකොට අපිට මෙතන තමයි location එක. මෙතන තමයි අපි project එක හදන්නේ. එතකොට මට පුළුවන් අපි යන්න ඕන ඉස්සෙල්ලා locate කරන්න ඕන අපි ඉන්න තැනට. C වල sam tdocs. Right. එතකොට මේ තියෙන අපි ඉන්න තැන. ඊට පස්සේ command මෙන්න මේ CodeIgnite site එකට ගියාට පස්සේ compose installations වලට ගියාම මෙතන app එක app start එක කොහොමද මොකද command එක කියන එක තියෙන. මෙන්න command එක මේක copy කරගන්න තියෙන්නේ. මෙතන තියෙන composer create project CodeIgnite 4 අපි යූස් කරන framework එකේ version එක start app එක මේ හදන්නේ app start එක. ඊට පස්සේ project root. Project root කියන්නේ project name එක. මේ name එක අපි අර මම ඉස්සෙල්ලා හැදුවේ code වගේ කැමති නමක් දෙන්න පුළුවන් මේ project එකේ name එක. මේ ටික copy කරගත්තා. command prompt එකට ගිහිල්ලා right paste කරා. right click කරපුවම paste වෙනවා. මෙතන project root කියන එකට alt කැමති නමක් දෙන්න. මම දෙන්නම් demo project කියලා. කියලා enter කරන්න තියෙන. එතකොට creating කියලා මෙන්න මේ විදිහට install වෙනවා. එතකොට මේ අපි අර අතින් copy කරලා කරන්න අවශ්‍ය නැහැ. copy කරලා download කරලා ඒ ටික sample එක ඇතුළට දාන්න අවශ්‍ය නැහැ. composer කෙලින්ම main repository එකෙන්. ඒ කියන්නේ CodeIgnite repository එකෙන්ම files ටික pull කරනවා. pull කරලා 20 package suggests added by new dependencies ඔය සේරම ටික මැනේ තියෙන ටික බලලා 27 packages මේ files ටික ඔක්කොම ටික ඇවිල්ලා තියෙනවා. අපිට මේක ගිහිල්ලා බලන්න පුළුවනි. htdocs ඇතුළේට ගියාට පස්සේ මේ demo project කියලා හදපු project එක මෙන්න තියෙනවා. මේක ඇතුළට ගියාම අර file system එකක් තියෙනවා. මෙතන වැඩියෙන් මේ කෝඩ් එක ඇතුළට ගියාපහම මේ තියෙන ෆයිල් සිස්ටම් එකම තමයි ඩිමෝ ප්‍රොජෙක්ට් එක ඇතුළට ගියාට පස්සේ මෙතන තියෙන එකක් මෙන්න මේ වෙන්න කියලා එකක් වැඩියෙන් තියෙනවා. ඒ ගැන හිතන්න එපා. අපිට ඇත්තටම වැදගත් වෙන්නේ මෙන්න මේ ඇප් එක ඇතුලේ තමයි අපිට වැඩ කරන්න තියෙන්නේ. ඒත් එක්කම public index file එක ඇතුළේ. ඕකේ. රයිට්. පැහැදිලිද? ඒක කෝඩිනේට මේ ඉන්ස්ටෝල් කරගන්න තව විදිහක් නේද මේ? ඔව් කෝඩිනේට ඉන්ස්ටෝල් කරගන්න තව විදිහක්. සර් කලින් විදිහට කළාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ? කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කලින් විදිහ ලේසි මට හිතෙන විදිහට. කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ දෙකේ මං කියන විදි දෙකක් තියෙනවා. කැමති විදිහකට කරන්න පුළුවන්. කම්පෝස් අප්ඩේට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේකේ කමාන්ඩ්ස් තියෙන්නේ. ඔකට සාමාන්‍යයෙන් අපි දැන් ඉන්ඩස්ට්‍රි එකේ අපි වැඩ කරන මැෂින් එක නෙමෙයිනේ තියෙන්නේ හැම වෙලාවෙම.
අපි වැඩ කරන මැසින් එකගෙන. එතකොට අපිට පුළුවන් දැන් මේ අපිට දැන් මොනවහරි අලුත් අප්ඩේට්ස් තියෙනවා නම් මේ කම්පෝස් අප්ඩේටින් අප්ඩේට් කරගන්න බෑ. දැන් මේ වෙලාවේ මොකුත් අප්ඩේට්ස් නැහැ. කියන්නේ කම් කෝඩිග්නයිට් ෆ්‍රේම්වර්ක් එකේ තියෙන ලයිබ්‍රරිස් වල නැත්තම් රිපොසිටරි ෆයිල්ස් වල ෆ්‍රේම්වර්ක් එකේ ෆයිල්ස් වල මොනවහරි චේන්ජස් කරලා තියෙනවා නම් අප්ඩේට් කරලා තියෙනවා නම් කෝඩිග්නයිටර්ස්ලා කෝඩිග්නයිටර් ඩෙවලොප් කරන අය ඒ ටික අපිට පුලප් කරගන්න මෙන්න මේ කම්පෝස් අප්ඩේට් එකක් ගහන්න පුළුවන් අපි අපේ ප්‍රොජෙක්ට් එක ඇතුළේ ඉන්න. එතකොට එතන දී ඒ විදිහට අප්ලෝ අප්ඩේට් වෙනවා. අපි අතින් ඩවුන්ලෝඩ් කරවත් අපිට පුළුවනි අතින් ආයෙමත් ගිහිල්ලා මොකද ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා සංසිප් කරලා ආයෙම දාන්න. ඒ වගේම රෙයා කේසස් ඒවායෙම නිතර වෙන්නේ නැහැ. ඉඳගොල්ලෝ පහසු විදියක් යස් කරන්න මේ දෙකෙන් කැමති විදියක් ප්‍රශ්නයක් නෑ. මොනවද තියෙන්නේ මොනවද ප්‍රශ්න තියෙනවද? සර් එතකොට සර් දැන් අපි බූස්ට්‍රැප් එක යූස් කළා සර් UI design එක කරන්න. එතකොට ටෙම්ප්ලේට් එකක් අපි මොකොත් යූස් කරන්න නැද්ද සර්? ටෙම්ප්ලේට්ස් යූස් කරන්න එපා කියන එක තමයි මගේ නම් ඇඩ්වයිස් එක. මොකද ඕගොල්ලෝ ඉන්ඩස්ට්‍රි එකේ ලෙවල් එකේදී නම් අපි ටෙම්ප්ලේට් එකක් යූස් කරන්න කමන්නේ නැහැ. හැබැයි මේ ප්‍රොජෙක්ට් එකදී ඔයාලට ටෙම්ප්ලේට් එකක් යූස් කරන්න මොන වගේ ටෙම්ප්ලේට් එකද? ඇත්තටම බූට්ස්ට්‍රැප් වල තියෙන සාමාන්‍ය ටෙම්ප්ලේට් ගැන අපි කියමුකෝ. මේ විදිහට නැවිගේෂන්ස් ගත්තාම නැවබාය ගත්තාම මේ විදිහට නැවබාය එක අපිට දාගන්න පුළුවන්. ඉතින් මේ ඔයාලට තියෙන ඇතුළ කන්ටෙන්ට් එක ඩිසයින් කරගන්න ලස්සනට වෙන ටෙම්ප්ලේට් එකක් යස් කරත් බැරි වෙලාවත් මන් දන්න මේ CSS සහ HTML ලෙවල් එක එඩිට් කරන්න කේද කියන එහෙම කරොත් එහෙම ඔගොල්ලෝ දන්නේ නෑ මේ මොනවටද තියෙන්නේ කියලා. මේ විදිහට ස්කෙච් එකේ ඉඳන්ම මේ ටික කරගෙන යනකොට ඔයාලට හොඳ අවබෝධයකුත් එනවා, ප්‍රශ්නයකුත් නැහැ. එහෙම නැත්තම් ඔයාලා ටෙම්ප්ලේට් එකක් කියන්නේ සාමාන්‍යයෙන් මේ කොහොම එකක්ද ටෙම්ප්ලේට් එකක් කියන එකෙන් අදහස් කරේ? ඒක තම සර්ච් කරේ නම් නැහැ, නිකන් අර අපිට තියෙන ටෙම්ප්ලේට්ස් ගන්න සර්. ඒ වගේ මම ඇහුවේ. එහෙම නැත්නම් අපි බූට්ස්ට්‍රැප් එකෙන් කරන හින්දා ටෙම්ප්ලේට් එකක් ඕන වෙන්නේ නැහැ නේ සර්. දැන් ඔයාගේ රික්වයර්මන්ට් එකට නැත්තම් ඔයා ඔය කරන වැඩේට ගන්න ටෙම්ප්ලේට් එකක් තියෙනවද කියලා බැලුවද? නැහැ සර්, තම බැලුවේ නැහැ. ටෙම්ප්ලේට් තියෙන සාමාන්‍යයෙන් ටෙම්ප්ලේට් එකක් ගන්න එපා කියන එක තමයි මගේ නම් මේක. ටෙම්ප්ලේට් එකක් යූස් කරනවා නම් ටෙම්ප්ලේට් එක හොඳට ටෙම්ප්ලේට් එකත් එක්ක හොඳට හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එක තියෙනවා. ටෙම්ප්ලේට් එකක් ගන්නව නම් මෙන්න මේ වගේ තැන් වලින් ගන්න පුළුවන්. අපි කියමුකෝ තීම් ෆොරස්ට්. තීම් ෆොරස්ට් වගේ වෙබ්සයිට් එකකට ගියොත් මේ වගේ ගන්න පුළුවන් අපිට. බූට්ස්ට්‍රැප් ගන්න පුළුවන්. බූට්ස්ට්‍රැප් HTML ටෙම්ප්ලේට් එකම හොයා ගන්න පුළුවන්. ඉතින් සල්ලි දීලා ගන්නත් ඕන. ඒත් එක්කම මෙයා මේ ලියලා තියෙන විදිහ ඔයාට වෙනස් කරගන්න ගියොත් මේකක් ගමු. ඒක වැඩ කරන්නේ නැහැ.
සපෝට් නැති වෙන්නත් පුළුවන්. හරි, මේ වගේ ටෙම්ප්ලේට් එකක් කියමු. මේක වෙනස් කරලා තියෙන විදිහ, මේක හදලා තියෙන විදිහ ඔයා දන්නේ නැහනේ. ඔතන මේකේ කෝඩ් එක නිකන් මෙයා කරොත් පේජ් සෝස් එකට ගියාම පාට මේක කියවන්න වෙනවා. කියවන්න වෙනවා, ටිකක් ස්ටඩි කරන්න වෙනවා. ඒක මේ ලෙවල් එකේ කරන්න එපා කියලායි මම කියන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඩිවලොපර් කෙනෙක් වුණාට පස්සේ ඔයගොල්ලෝ ඉන්ඩස්ට්‍රි ලෙවල් එකේ මෙයා කරාට පස්සේ ඇත්තටම මේ දේවල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ තියෙන ටෙම්ප්ලේට් එකක් යූස් කරන්න පුළුවන් තැනදී යූස් කරන්න ඕනේ. මොකද අපි වාහනයක් හදනකොට අපි ආයේ රෝදය හදන්න අවශ්‍ය නැහැ. රෝදය හදලා තියෙන්නේ. අපිට තියෙන්නේ සයිස් එකට අපිට ඕන සයිස් එකෙන් රෝදයක් මිලදී ගන්න එක විතරයි. ඒතකොට ඒ රෝදෙටත් අපි ටයර් හදන්න ඕනේ. ඒකට ලෝ ප්‍රොෆයිල්ද නෝබල්ද, මඩේ යනවා නම් ඕෆ් රෝඩ් නම් මඩ ටයර් එකද මොකද්ද කියන අදාළ ටයර් කරන ඒ වගේ යූස් කරන එක තමයි කරන්න ඕනේ. හැබැයි මේ ලෙවල් එකේ මම ඇඩ්වයිස් කරන්නේ නෑ ටෙම්ප්ලේට් එකක් යූස් කරන්න කියලා. හරිස පැහැදිලිද? ඒක චුට්ටක් ඔයාලගේ කවුද මේ මිස්ටර් චතුර සර්ත් එක්ක කතා කරලා තව ටිකක් අහන්න. මම නම් හිතන්නේ නෑ ටෙම්ප්ලේට් එකක් යූස් කරන එක හොඳ දෙයක් කියලා. ටෙම්ප්ලේට් එකේ ලියලා තියෙන කෙනාගේ හදලා තියෙන කෙනා කොයි විදිහට ඒ ලයිබ්‍රරි යූස් කළ දයන් වාට සමහර පුංචි දෙයක් වෙනස් කරගන්න බැරි වෙනොත් එහෙම ඕනම දෙයක් වෙන්න පුළුවන්ගේ පුංචි දෙ. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. දැන් අපි POPHP ලියනකොට ඇත්තටම අපිට ඕන විදිහට අපි ප්‍රෝග්‍රෑම් එක ලියන්න පුළුවන්. හැබැයි ෆ්‍රේම්වර්ක් එකක් යූස් කරනකොට අපි ෆ්‍රේම්වර්ක් එකේ තියෙන functions and methods classes use කරගෙන තමයි අපි ඒ වැඩේ කරන්න ඕනේ. සමහරවිට අපිට හිතෙන්න පුළුවන් මේ මෙච්චර දේවල් කරන්න ඕනේ නැහැ, POPHP ලියවන මේක line එකෙන් දෙකෙන් ලියලා ඉවර කරන්න පුළුවන් කියලා. හැබැයි framework එකකින් ඒ දේවල් අපි කරනකොට තව ටිකක් පොඩි තව ටිකක් සමහරවිට ලේසි. අපි POPHP ලියලා line 100කින් ලියන එක ෆ්‍රේම්වර්ක් එකේ ලයින් දෙකකින් ලියන්න පුළුවන්. POPHP ලියන ලයින් 10ක් ලියන එක සමහරවිට ලයින් 6-7ක් ලියන්න වෙන්න පුළුවන් ෆ්‍රේම්වර්ක් එකකින්. ඒක අපිට කොහෙත්ම කියන්න බෑ අරක හොඳයි මේක හොඳයිද කියන එක. ෆ්‍රේම්වර්ක් එකක් යූස් කරන ප්‍රධාන වශයෙන් අපිට ලේසි වෙන්න සහ ඕවරෝල් ගත්තහම අපිට ලේසි සහ සිකියුරිටි එක. ඒකට සිකියුරිටි හැන්ඩල් කරලා තියෙන හින්දා. හරි, එතකොට අපි එහෙමනම් අපි ඊළඟ දවසේ අපි UI පැත්තට UI පටන් ගමු. UI design එක UI design එක පටන් ගන්නමු. එතකොට ඔගොල්ලෝ කොහොමද ප්‍රොජෙක්ට් එක කරගෙන යන්න මට සපෝට් එක දෙන්න පුළුවන් මේ විදිහට ඉතින් කියගෙන යන්න. ඔගොල්ලෝ ෆුල් කමිට් වෙන්න ඉතින් මේ දේවල් ටික ප්‍රැක්ටිස් කරන්න, මේවා ටික බලන්න. සර්ගේ මේ කන්ටැක්ට් නම්බර් එකක් තියෙනවද? පුළුවනි මොන හරි මෙසේජ් එකක් තියෙනවා නම් චතුසට දාන්න. ඊට පස්සේ මට අහ ඩිරෙක්ට් කරයි. මට මේ වීක් ඩේස් වල එහෙමනම් ටිකක් අමාරු නේද? අමාරුයි කතා කරන්න. මම වැඩ කරනවා වීකෙන්ඩ් එකේ. මේ ටයිම් ස්ලොට් එක තමයි ගොඩක් වෙලාවට ෆ්‍රී තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. මොකක් මොන හරි එහෙම කන්ටැක්ට් කරගන්න ඕන නම් චතුසට කියන්න. එතකොට මට ඩිරෙක්ට් කරයි. මම කන්ටැක් නම්බර් එක දෙන්න. තියෙන කන්ටැක් නම්බර් එක. හරි, එහෙමනම් අපි අදට ක්ලාස් එක නවත්තමු.
මොනහරි පැහැදිලි නැති තැනක් සහ මොනහරි මේ කරගෙන යන විදිහේ එකක් තියෙනවද ඔගොල්ලන්ට? මොකද්ද තියෙන දැන දේ කොහොමද වෙන්න ඕන කියන එක, ඔගොල්ලෝ ප්‍රොජෙක්ට් එකේ කොතනද ඉන්න කියන එක ගැන අයිඩියා එකක් ආවද? ඔගොල්ලෝ මොනවද කරන්න ඕන කියන එක දැන්. ඔසේක නම් අයිඩියාවක් ආව මේ ඩේටාබේස් එකයි UI එකයි තමයි හදන්න ඕනේ කියන එක. ඒ ගැන හොඳ අයිඩියා එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඒක ඇත්තට මේ ග්‍රවුන්ඩ් වර්ක් එක ඉවර වෙලා තියෙන්න ඕන. කරගන්න ඕන. ඒක කරාම ඩෙවලොප්මන්ට් එක පටන් ගන්න ලේසියි නේද ඇත්තටම. නැත්තම් තේරෙන්නේ නැහැ මගට ගියාමනේ මොකද්ද කරන්න ඕන කියන එක. සර් එතකොට සර් UI එකේ සර් දැන් අපි ඇතුළේ ඉන්ටර් يعني දැන් මුලින්ම ලොගින් එකට ගියොත් සර් ලොගින් එකේ කොහොමද වෙන්නේ ඒ ටික නේද සර් අපි ඩිසයින් කරගන්න ඕනේ ඔව් ලොගින් ෆෝම් එක, ලොගින් එක නම් ලොගින් ෆෝම් එක. එතකොට ෆෝම් ලොගින් එක. ෆෝම් එක ප්‍රොටෝටයිපින් වලදී අපිට යන්න පුළුවනි. දැන් UI UX කියන්නේ user interface on user experience. ඒක තමයි UX කියන්නේ. user experience. user experience එක කියන්නේ අපි දෙන userට දෙන screen එකේ කොච්චරක් එයාට මේ screen එකත් එක්ක interact කරන්න ලේසිද? කොච්චරක් මේක පහසුද? එයාට මේක අපි කියමුකෝ මේම අපි ඔයාලා දැන් යූස් කරලා තියෙනවා සාමාන්‍ය කම්පියුටර් එකේ ඕකේ බටන් එකයි කැන්සල් බටන් එකයි හැම වෙලාවෙම දැකලා ඇතිනේ. එතකොට Yes. ඔය දෙක මාරු කරලා තිබ්බොත් එහෙම ඕගොල්ලන්ට කොච්චර අමාරු වෙනවද? නෙක්ස්ට් කරන එකට නෙක්ස්ට් කියන තැනට බැක් තියලා බැක් තියෙන තැන නෙක්ස්ට් තිබ්බොත් අන්න ඒ වගේ. ඒ වගේ යූස එක්ස්පීරියන්ස් එක කියන්නේ මේ 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 කම්පොනන්ට් එක නැත්තම් මේක තියෙන අපි දෙන ස්ක්‍රීන් එකේ කන්ටෙන්ට් එක කොච්චරක් ෆැමිලියද යූස් කරන්න. මෙයාට අඩු ක්ලික්ස් ප්‍රමාණයකින් ක්ලික් ක්ලික් ප්‍රමාණය සිස්ටම් එකේ පුළුවන් තරම් අඩු කරන්න. නැවිගේෂන්ස් ලේසි කරන්න. මවුස් එක ගෙනියනවා නම් එක තැනක ඉඳන් අනිත් තැනට ගෙනියන්න නැතුව එයාට ටැබ් එකක් ප්‍රෙස් කරලා නැත්තම් ඒ ළඟෙම ලං කරන්න කන්ටෙන්ට්. ඒ වගේ යූසර්ට සිස්ටම් එක යූස් කරන්නකොට තව පහසු වෙන්න ඕනේ. කියන්නේ එක තැනක් ඩේටා එන්ට කරලා ආයේ පේජ් එක අනිත් තැනට යන්නේ නැති වෙන. ඒකට ඕගොල්ලෝගේ සිස්ටම් එක මේ මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි හදනවද? ඒකට මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි වෙනවනම් මොබයිල් ෆෙන් මොබයිල් ඩිවයිස් එකේ ස්ක්‍රීන් එකට කොච්චරක් කොයි විදිහෙද පේන්නේ? මේ දේවල් සේරම ටික ප්‍රොටෝටයිපින් වලදී සහ UI ඩිසයින් වල ඩිසයිනින් වලදී UI UX කියන එක ඇත්තටම එකට යන්නේ. ඉතින් ඔය දේවල් මූලිකවම අපි ප්ලෑන් කරන්න ඕන දේවල්. ඒක ෆොටෝෂොප් හරි දන්නවනම් ෆොටෝෂොප් වල හරි කමන්න, පේන්ස් වල හරි කමන්න, මොන පාටද යූස් කරන්න, කොයි වගේ ලයින් එකක්ද, හෙඩින් එක, බෙක්ග්‍රවුන්් කල එක කොහොමද, මේ දේවල් වල ඉඳන්ම UI එක ගැන ඩිසයින් කරන්න. කරලා ඉවර වෙලා බූට්ස්ට්‍රැප් වලට එන්න. මොකද අපිට බූට්ස්ට්‍රැප් වල තියෙන ඒවා යූස් කරගෙන අපිට ඒක බිල්ඩ් කරන්න පුළුවන්. CSS යස් කරගන්න. ඉතින් CSS එකක් එකපාර ඩිසයින් එකක් අපිට එකපාර එන්නේ නැහැනේ. අපි ඒක ඊට කලින් එක්කෝ දැකලා තියෙන්න ඕනේ, එක්කෝ ඒක අපිට කලින් ඇඳගෙන තියෙන්න ඕනේ. ඒකට අපිට පුළුවන් අපි ඇඳගත්ත විදිහට මේක කොහොමද කරන්න කියලා මේක. මේ වෙලත් අපි හැදෙන විදිහට හදලා තියාගන්න මේ කරන්න. එහෙමත් කරන්න පුළුවන් ස්ටෑන්ඩඩ් විදිහ. මවුලක් නැහැ. කැමති විදිහකින් අර ලස්සන වෙන්නත් එපා සිස්ටම් එක. ඒ හින්දා තමයි UI එක ඩිසයින් කරගන්න කිව්වේ. ඒත් එක්කම ෆ්ලෝ එක මේ 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 වින්ඩෝ එකෙන් නැත්තම් මේ මේ ඉන්ටර්ෆේස් එකෙන් ඊළඟට යන්නේ මේ ඉන්ටර්ෆේස් එක. දැන් user login එකෙන් ඊට පස්සේ යන්නේ main dashboard එක. හරි, එතකොට මේ main dashboard එකට ගියාට පස්සේ main dashboard එකේ තියෙන්නේ මොනවද? මොන මොන modules. එතකොට මේ system එකේ users ලා ඉන්න පුළුවන් ජාති නේ, user types ඉන්න පුළුවන්. admin users ලා ඉන්න පුළුවන්, normal users ලා ඉන්න පුළුවන්. එතකොට ඒ වගේ user types ඉන්න. එතකොට ඒ users ලාගෙන් ඒ users ලා කොහොමද select කරන්නේ? එක්කෝ
අපි මුලින්ම සිලෙක් කරනවාද මෙයා ඇඩ්මින්ද මොකක්ද කියලා. එහෙම නැත්නම් අපි යූස නේම් එක අරගෙන අපි ප්‍රෝග්‍රෑම් එක ඇතුලෙන් අපි බලනවා මේ යූස ID එකේ ඉන්න කෙනා ඇඩ්මින් කෙනෙක්ද නෝමල් යූස කෙනෙක්ද කියලා බලලා එයාට පෙන්වන්න ඕන view එක ලෝඩ් කරන්න. එතකොට ඒ user wise ලෝඩ් කරන view එකත් ඔයගොල්ලෝ වෙනම කල්පනා කරලා හදන්න ඕනේ. එතකොට එයාට මේ menus ටික hide කරනවා. මෙයාට මේ admin part එකක් දෙන්නේ. එයාට දෙන්නේ මේ content එක විතරයි පෙන්වන්න. අන්න ඒ වගේ access rights වල ඉඳන්ම එතකොට ඒ එතනට ගියාට පස්සේ ඊට පස්සේ student කවුරු හරි registration register වෙනවා නම් කොත කොහොමද register වෙන්නේ? register වෙන්න මොකද්ද menu එක? වැඩිපුරම use වෙන module එක මොකද්ද? වැඩිපුරම use වෙන page එක මොකද්ද? එතකොට ඒක easy of access තියෙනවද? ඒක ළඟින්ම ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් ඒක menu එක click කරලා sub menu එකට ගිහිල්ලා ඒ menu එකේ sub menu එහෙම ගන්න ගියොත් ටිකක් තව වෙලා යනකොට. එහෙම එකක් තිබ්බට කමන්නේ නැහැ. master data එකක් හදන්න. නැත්නම් නිතර frequently use වෙන්නේ නැති module එක. නිතරම use වෙන module එක use කරනවා කියන්නේ ඒක අපි ඉස්සරහ තියෙන්න ඕන. හරියට අපි මේ සෙවුඩ මේ ලියන පෑන පොතයි තියාගන්නවා වගේ. ඒකට පොත අරගෙන පෑන පෙට්ටිය දාලා පෙට්ටිය කමෙන්ඩ් එකෙන් දාලා ඒක කමෙන්ඩ් එකෙත් ඇතුළ කමෙන්ඩ් එකෙන් දාලා තියාගන්නේ. පෑන ගොඩක් වෙලාවට මේ සෙවුඩ තියෙන එක ගත්ත ගමන් ලියන්න පුළුවන්. ඒ වගේ අපි user experience එක කියන්නේ ඉන්ටර්ෆේස් එකට ගියාට පස්සේ එයාට less mount mouse movements වලින් mouse එක අඩුවෙන් එහාට මෙහාට කරලා clicks අඩුවෙන් effort එකක් නැතුව system එකේ navigate කරලා වැඩේ කරගන්න පුළුවන් වෙන interface එකක් userට දෙන්න ඕන. ඒක තමයි ඇත්තටම user experience එකකින් බලාපොරොත්තු වෙන්නේ. ඒකට against ඒකට ඒකත් එක්ක ලස්සනට සහ cool colors use කරලා එයාට බලාගෙන ඉන්න පුළුවන් වෙන්නේ. يعني යාගේ හැට ප්‍රිය වෙන විදිහට සහ organize interface එකක් දෙන එක තමයි user designing user interface designing වලින් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ user interface design එකයි user experience කියන එකයි දෙකම එකට යන දෙයක්. මේ දෙකේම ලොකු වටිනාකමක් එනවා system එකට. system එකේ interface එක වල interface අපි ඇතුලේ මොන කතන්දර ලිව්වත් ඒවා end user වැඩක් නැහැ. අපි මේ system එක ලියන්නේ developer කෙනෙකුට නෙමෙයි, මොකුත්ම දන්නේ නැති computer එකක් ඉස්සරහ වැඩ කරන කෙනෙකුට. එයාට දෙන්න ඕන අපි ලොකුම දේ තමයි ලේසියෙන් මේ system එකේ වැඩ ටික කරගෙන යන්න. මේක ටික වැඩ ටික කරගෙන යන්න නම් මෙන්න මේ විදිහට අපි හොඳ present විදිහට නැත්තම් ලේසි විදිහට සිස්ටම් එකේ වැඩ කරන්න යූසර් ඉන්ටර්ෆේස් එකක් සහ හොඳ එක්ස්පීරියන්ස් එකක් දෙන්න ඕන. පැහැදිලිද? අවශ්‍යයි. හරි, එහෙනම් වෙන මොකුත් නැහැ නේ? තියෙනවද මොන හරි අහන්න දෙයක්? සතා පොඩි දෙයක් තියෙනවා නේද? තියෙනවා. මේක ටිකක් මේකට ටිකක් يعني UI UX සම්බන්ධයෙන් නෙමෙයි. දැන් අර මේ කස්ටමර්ස් ලගේ මගේ සිස්ටම් එකේ ස්ටුඩියෝ එකට හදන එකේ කස්ටමර්ස්ලාගේ පැත්තෙන් දාන රික්වයර්මන්ට් එක, ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕනේ FB live එකක්ද, YouTube මොන හරි වීඩියෝ එකක්ද, නැත්නම් වෙඩින් එකක ෂූටින් වලට අවුට් යන එකක්ද. එතකොට ඒගොල්ලන්ගේ පර්සනල් ඩීටේල්ස් ටික දාලා ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට් එක දාලා පොඩි ෆෝම් එකක් සබ්මිට් කරනවානේ. එතකොට දැන් මම මේ හදන සිස්ටම් එක ස්ටුඩියෝ එකේ ඉන්ටර්නල් ඔපරේෂන්ස් වලටනේ හදන්නේ. එතකොට දැන් ඕකයි කස්ටමර්ට පේන view එකයි link කරලා එහෙම කරන්න පුළුවන්ද? සහ ඒක මේ ඒක මේ Vive එකේදී present කරද්දි කොහොමද ඒක කරන්න කියන එක ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක කරන්න පුළුවන්. එතකොට අපිට විදි දෙකක් තියෙනවා ඔක කරන්න පුළුවන් විදි. හරිද? එකක් තමයි ඔයාගේ ඇතුලේ තියෙන system එකත් client ගේ තියෙන internal system එකත් අපිට cloud එකක host කරන්න පුළුවන් නම්. cloud එකක host කරන්න පුළුවන් නම් cloud එකක host කරන්න පුළුවන් නම් අපිට එකම cloud එකේ ඔය දෙකම තියාගන්න පුළුවන්. එතකොට same database එක use කරන්න පුළුවන්. එහෙම නැතුව Google Drive එකක් වගේ එකක් උනත් ගන්න පුළුවන් නේද? බෑ, Google Drive එකක් ගන්න බෑ.
Google Drive එකක් කියන්නේ storage just document එකක් වගේ දෙයක් තියාගන්න එකක් විතරයිනේ. හරිද? එතකොට අපිට අනිවාර්යයෙන්ම server space එකක්. ඒ කියන්නේ අපි දැන් ওই හදාගත්ත environment එක SAMP install කරලා etcdocs කියලා folder එක. ඕක ඇතුළතනේ අපි දාන්නේ. එතකොට ඕකට ඇතුළත දැම්මට පස්සේ තමයි Apache engine එක කේ support එකෙන් අපිට අපේ මේ තියෙන HTML files automatic server render කරලා අපිට මේ request response සේරම ටික manage කරන Apache server එක. දැස එතකොට මේ ඉන්ටර්නෙට් එකට ලොග් වෙන්නේ නැතුව ඔව් අපිට ඒක වැඩි කරන්න පුළුවන් නේද? ඉන්ටර්නෙට් එකට ලොග් වෙන්න නැතුව වැඩේ කරනවා නම් ඔයාලට present කරන්න පුළුවන් ඔයාගේ local host ම database එක use කරගෙන. එතකොට ඔයාලට පෙන්වන්න පුළුවන් මේ ටික මේක cloud එකේ single cloud එකක host කරන්නේ කියන එක. එහෙම නැත්නම් ඔයාලට කරන්න වෙන්නේ REST API එකක් through ඔයාට පුළුවනි web service එකක් ලියලා web service එකක් through අපිට පුළුවනි අර පැත්තේ නම් නැත්නම් public website එකේ නේ ඔක දාන්න වෙන්නේ custom handling පැත්ත. එතකොට ඒක service space එකක් නේ. එතකොට public website එකේ ඉඳගෙන REST service එක නේ REST API එකක් REST API එක ලියන්න පුළුවන් අපිට මේ පැත්තේ. මේ පැත්තේ ලියලා අර පැත්තෙන් කෝල් කරන්න පුළුවන්. කෝල් කරලා පුල් රික්වෙස්ට් එකක් විදිහට එවන්න පුළුවන් ඒ පැත්තෙන් එන ෆෝම් ඩේටා ටික. මේ විදිහට ඇවිල්ලා අපි ඩේටාබේස් එකේ සේව් කරන්න පුළුවන්. ඉතින් හැබැයි ඒ දේ කරන්නත් ඒ දේ කරනකොටත් අපිට පබ්ලික් ස්ටැටික් IP එකක් නැත්නම් අපිට මේ පබ්ලික් IP එකක් තියෙන්න ඕන මේ ඉන්ටර්නෙට් කනෙක්ට් වෙනවා නම් අපේ පැත්තේ ඩේටාබේස් එක තියෙද්දි ඔන්න අපි නිකන් ගෙදර ඉන්ටර්නෙට් කනෙක් කරනකොට ඩයිනමික් IPs නෙන්නේ. අද කනෙක් වෙන එක නෙමෙයි හෙට එන්නේ. ඒකට ඒක ස්ටේබල් IP එකක් ඕන. එහෙම නැත්නම් හොඳ වැඩි cloud එකක් use කරන එක. cloud එකක ඔය services දෙකම තියාගන්න එක තමයි හොඳම දේ. ඒ present කරනකොට වාට local host තියාගෙන present කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි presentation එකේදී වාට කියන්න පුළුවන් වෙන්න ඕන. මේක real environment එකේ මෙන්න මේ විදිහට තමයි locate කරන්න කියලා. හරි. හරි ඒක පැහැදිලි. ටිකක් පැහැදිලි. නමුත් අර මේ රෙස්ට් පිස් එක වැඩ කරලා නැහැ මම මේක අනේ ඒක අලුත් ප්‍රශ්නයක් කරගන්න ඒක එහෙම ප්‍රශ්නයක් කරගන්න එපා. يعني මං ඔව් කියේ ඒ යූස් කරන් තියෙන ටෙක්නොලොජිස් ඒක දෙකක් සර් මේ එකක් දෙක විදිහකට යූස් කරන්න පුළුවන්. එකක් තමයි REST API එක through web service එක through අනිත් එක same database එක. ඒතකොට same එකම cloud එකක මම install කර දානවා කියලා හිතන්නකො. ඒතකොට ප්‍රශ්නයක් නැහැ. ඒතකොට cloud එකකට migrate කරනවා කියන්නේ system එක එච්චරයි. ඒතකොට එකම database එක use කරන්න පුළුවන්. ඒක සම يعني ගොඩක් අමාරු concept එකක්ද එහෙම එකක්ද يعني practically අර short period එකක කරගන්න පුළුවන් වේද කියන මේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒක එහෙම issue එකක් නම් වෙන්නේ නැහැ. ඉතින් ඒක නෑ නෑ. ඔය එහෙම අවුලක් නෑ. ඒකට යනවා ඉතින් development එක කරාට පස්සේ ඒක deploy කරන එකට එහෙම ලොකු වෙලාවක් කියන එක යන්නේ නෑ. ඉතින් ඒක technology wise development time එක විතරයි ඒකෙත් තියෙන්නේ. ඒ RNS දැන් customers ලාගෙන් requirement එකක් අරගෙන ඒක මේ internal management එකත් එක්ක අපිට මේ link කරන වෙන විදිහක් නැහැ නේද? වෙන ලේසි විදිහක් හරි ඒක. එහෙමනම් ඒත් ඉතින් දැන් ඔයා කොහොමද කස්ටමර්ස් ලගෙන් ගන්න රිකමෙන්ට් එක කොයි විදිහෙන්ද ගන්නෙ? ඔව් ඒක නිකන් මෙහෙමයි ඒක ඒගොල්ලන්ට form එකක් විදිහට fill කරලා හරි ඒ form එක තියාගන්න තියෙන්න ඕනනේ. එතකොට ඒ form එක host කරලා තියෙන්න ඕනනේ කොහේ හරි. ගොඩක් වෙලාවට official website එකත් එක්කනේ තියෙන්න ඕනේ නේද? අපි නිකන් Google Drive link එකක් යවන එක ස්මාර්ට් නෑනේ company එකකට නේ. එතකොට ඒක තියෙන්න ඕනේ මොන හරි ABC company නම් abc.com හරි .lk හරි website එකක් තියෙනවා. එතකොට ওই website එකේ URL එකක් තමයි අපි දෙන්න ඕනේ. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඔයාගේ request එක fill කරන්න කියලා. ඉතින් ඒත් අපිට ඒ request එක fill කරාට පස්සේ ඒ data ටික අපිට ඒ වෙබ්සයිට් එක හෝස් කරලා තියෙන සර්වර් එකේ ඩේටාබේස් එකක තියාගන්න පුළුවන්. තියාගෙන බැච් ප්‍රොසෙස් එකක් විදිහට දවසකට
දවසකට සැරයක් හරි සතියකට සැරයක් හරි ටයිම් පීරියඩ් පෑය දෙකකට සැරයක් හරි ටයිම් පීරියඩ් එකකට සැරයක් අපිට මැනුවල් ප්‍රොසෙස් එකකින් ඩවුන්ලෝඩ් කරලා ලෝකල් සිස්ටම් එකට අප්ලෝඩ් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් රියල් ටයිම් වෙන්න ඕන නම් අපිට අර වගේ වෙබ් සර්විස් එකක් තුරු ඉන්ටිග්‍රේට් කරන්න වෙනවා සිස්ටම් දෙක. හරි සේක, මන් තව ටිකක් පොඩ්ඩක් බලන්න මේ කොහොමද කරන්න කියලා. අනිත් කට්ටියට මොකක් තියෙනවද ගැටලු කියපු දේවල් සහ ස්ටයිල් එක තේරෙනවද? තේරෙනවා සර්. සර් එතකොට අර ER ඩයග්‍රෑම් එක සර් අපි ඇඳලා සර්ට් එවනවද කොහොමද සර්? ER එක මන්ට රිවිව් කරලා දෙන්න පුළුවන්. ඔගොල්ලෝ මං කියන්නේ ඔගොල්ලන්ට ඒ ටික තියෙන්න ඕන කියන එකයි. ඉතින් මට එකක් දෙකක් බලන්න පුළුවන් වේ, හැබැයි ඔක්කොම මම බලන්න බලලා මේ කරන්න අපි මේ බලලා දෙන්න. දැන් ඔය මොනෝගෙන්ද ER එක අඳින්නේ ඔයගොල්ලෝ? තාම නම් සර් ප්ලෑන් කළේ නෑ. සර් රෙකමෙන්ඩ් කරනවද මොකක් හරි ER එකක් අඳින්න? විෂයෝ හරි මයික්‍රොසොෆ්ට් විෂයෝ හරි මොන හරි ඒ වගේ එකක් යූස් කරනවද? එහෙමද? නෑ සර් තාම මොකුත් ප්ලෑන් කළේ නෑ. ER එක අඳිනවා නම් අඳින්න ඕන මොකක් හරි හරි කියලා. හරි හරි, කොයි විදිහට හරි කමන්නේ. ER එක අඳින්නකෝ. ER එකයි අඳින්න ඕනේ. ER එක අනිවාර්යයෙන්ම අඳින්න ඕන. ඔය දේවල් ටික මූලික දේවල්, ඔය ටික අනිවාර්යයෙන්ම ෆුල් එෆර්ට් එක දාලා ෆුල් කමිට් වෙලා ෆස්ට් ස්ටේජ් එකේ ඉවර කරගන්න, නැත්තම් ඉස්සරහට යන්න බැරි වෙයි. ප්‍රශ්නේ හරි විෂයෝ කියලා තියෙන මයික්‍රොසොෆ්ට් ඇප්ලිකේෂන් එකක්. ඉතින් ඒක පුළුවන් නම් ඩවුන්ලෝඩ් කරගන්න. මම පයිරේටඩ් වර්ෂන් නැත්තම් මං හිතන්නේ ගන්න වෙන්නේ ෆ්‍රී නම් නැතුව ඇති. ෆ්‍රී තියෙනවානේ, ෆ්‍රී තියෙනවා. ඕකේ. තව තියෙනවා draw.io කියලා එකක් තියෙන ඔන්ලයින්. මේකෙනුත් පුළුවන්. ඔයෝගෙනුත් ඔගොල්ලොන්ට අඳින්න පුළුවන් ඔන්ලයින්. එතකොට මම කියන ඔගොල්ලෝ සමහයට වැඩ කරනවා නම් එක එක තැන අල්ලලා ඉන්න ඔගොල්ලන් Google Drive එකේ සේව් කරගන්න පුළුවන්. ඒකට යස් කරන්න මං හිතන ඔගොල් ප්‍රපෝසල් දාන්න ඇති නේද මේ මොනවද යස් කරන ටෝස් කියලා. ER එක අඳින්න එහෙම අවශ්‍ය අවශ්‍ය නෑ. ඒ ඇඩ්වයිස් ටික චතුරසගෙන් ගන්න. මේකත් ඕකේ නැත්තම් ඇත්තටම විෂයෝ මයික්‍රොසොෆ්ට් විෂයෝ ගොඩක් හොඳයි. මේක හරිද? ඇහෙනවද? හරි සර්. හරි, එහෙමනම් අපි අදට නවත්තමු. තව මොන හරි ප්‍රශ්න තියෙනවද අවසාන වශයෙන්? ඔය එන්වර්මන්ට් එක සෙටප් කරගන්න පුළුවන් නේද? ඔය ටික සෙටප් කරගන්න. ඔයගොල්ලෝ කොහොමද ඊළඟට ක්ලාස් එකට එන්න වෙනවා? මං හිතන්නේ තව ඕනනම් දවසක් දෙකක් වගේ අපිට ඔන්ලයින් කරන්න පුළුවන් වෙයි. ඉතින් එහාට පස්සේ එන එක හොඳ වෙයිවි නේ. ඇවිල්ලා කරන එක නම් සර් ඒක තමයි ගොඩක් හොඳ මට නම් හිතෙන විදියට.
ඒක හරි, ඒක කතා කරලා ඔයගොල්ලෝ පහසු විදිහක් බලන්න, මට දෙකම පහසුයි, අවුලක් නැහැ. අපි හරි, එහෙනම් අපි අදට ක්ලාස් එක නවත්තමුනේ. ඕකේද? සසංග නුවන්ගේ අනුසික ප්‍රශ්න තියෙනවා? දැනට නම් නෑ සර්, දැනට හරි, ඉච්චරයි. එහෙනම් ඔය ටික ඔය එන්වයරන්මන්ට් එක ස්ටෙප් කරගන්න. අපි ඊළඟ දවසේ ඉඳන් කන්ටිනියු කරමු. හරි ඊළඟ thank දවසේ you අපි sir. හරි UI එක පටන් ගන්නවා ඊළඟ. හරි, ඕකේ එහෙනම්. ඕකේ.